Good morning. අඟ හරුවාදා. Music at 11. කිව්වට අපි වෙලෙ ඉන්න හරියටම 10 වෙද්දි. ඉතින් අද වෙනසක්. සෝදින රූපහානේ කියන්නේ බොහෝ දෙයින් වෙනස් වෙන තැනක්. ඉතින් අදත් Music at 11 අපි වෙනස් වෙලා තියෙනවා, ලස්සන වෙලා තියෙනවා, අලුත් විදිහට හිතලා තියෙනවා, ලොකු වෙනසක් කරලා තියෙනවා. මොකද්ද මේ වෙනස? මේ වෙද්දි හැමෝම දන්නවා මොකක්ද මේ වෙනස කියලා. අනිවාර්යයෙන්ම වෙනස් දේවල් අලුත් දේවල් වෙනවට අපි කැමති. හැබැයි අලුත් දෙයක් වෙනස් දෙයක් කරනකොට ලෝකේ ඒක ටිකක් පිළිගන්න අකමැති වෙන්න පුළුවන්. මුලදී විශ්වාස කරන්න නැති වෙන්න පුළුවන්. ප්‍රතික්ෂේප කරනවා වෙන්නත් පුළුවන්. හැබැයි ඒ ප්‍රතික්ෂේප වීම හමුවේ නොසැලී ඉන්න පුළුවන් නම් එතන තමයි සාර්ථකත්වයේ තියෙන්නේ. ඉතින් තෝරු මෝරු මැද්දේ වුණත් පොකට් සයිට්ස් හාල්මස් එක්ට වුණත් එහෙම වුණොත් කැපී පෙනෙන අවස්ථාව තියෙනවා නේද? අනිවාර්යයෙන්ම ජීවිතේ ගොඩක් අය විශ්වාස කරන්නේ වාසනාව. වාසනාව කියන දේ වෙනසක්ම කරලා උත්සාහය කියන දේට ලොකු තැනක් දීපු කෙනෙක් තමයි අද මියුසික් ඇට් 11 එක එකතු වෙන්නේ. ලෝකෙම තමන්ගේ අල්ලට ගත්තු අපේ පුංචි මැණිකේ යොහානි ඩිසිල්වා. ඉතින් ආමග දුෂ්කරයි පැතුම්. ලේසි පහසු ගමනක් නෙමෙයි අය එන්නේ. ඒ ගමනේ රස මතක, දුක්බර මතක, මේ හැම මතකයක් එක්කම පුංචි වීඩියෝ පටයක් එක්කයි අද වැඩසටහන අපි ආරම්භ කරන්න හදන්නේ. අපි ගිහින් බලමු එනවා නේද? හරි, ඉතින් ඔන්න ජාත්‍යන්තරයේම ආදරය දිනාගත් අපේ යොහානි. යොහානි ඩිසිල්වා ගොඩක් ආදරෙන් පිරගන්නවා. වෙල්කම් ටු ද ෂෝ. Thank you so much. Thank you. Welcome. ඉතින් ඔන්න අපේ ආදරණීය පුංචි මැණිකේ මේ වෙද්දි සුවඳින රූපහණිය සමගින් එකතු වෙනවා. බොහෝ දෙනාට ආරාධනා කරන අද දවසේ අයත් එක්ක ඇයගේ ජීවිතයේ සුන්දරත්වය මේ ආපු ගමන බෙදා ගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා නේද? අනිවාර්යයෙන්ම සජීවීව අයත් එක්ක සම්බන්ධ වෙන දවස්තාව තියෙනවා. විශේෂ අවස්ථාවක් අපි ස්වාධින රූපහණිය කවදත් නව පරපුරට කිසිම ભેදයකින් තොරව දක්ෂතා ඇතියට අවස්ථාව දෙන තැනක්. අනිවාර්යයෙන්ම එහෙනම් ඉතින් අපි වාඩි වෙලාම කතා කරමු. Thank you. එතන යොහානි අපි මුලින්ම සම්ප්‍රදායික ප්‍රශ්නෙම පටන් ගමු. හරිද? කොහොමද මේ දවස්වල? මේ දවස්වල ගොඩක් හොඳින් ඉන්නවා. වැඩ කටයුතු කරගෙන යනවා අපි ඩුබායි. අපේ මගේ බෑන්ඩ් එකත් එක්ක, ලුණු බෑන්ඩ් එකත් එක්ක අපි යනවා ඩුබායි. එදින් අපි ඒකත් එක්කම මේ ප්‍රමුදී අපි මේ යොහානිටම කියමු එයාගේ බෑන්ඩ් එක. මොකද එයාගේ පස්සෙන් ඉන්න මේ බෑන්ඩ් එක අපිට හඳුන්වලා දෙන්න කියලා නේද? බෑන්ඩ් එකේ නම කියමු. අපි බෑන්ඩ් එකේ අපේ යාළුවෝ ටික අඳුරගමු. බෑන්ඩ් එකේ නම ලුණු. ලුණු. ලීඩ් ගිටාරිස්ට් ශරාන්, බේස් සුකුමාර්, චරිත් ඩ්‍රමර් and Varuna on keys. අපේ තව දෙන්නෙක් ඉන්නවා එළියේ. පෘථ්වි රැන්ඩගේ නම කොහොමද හැදුනේ කියලා කියන්න පුළන්ද? බෑන්ඩ් එකේ නම. නම හැදුනේ කොහොමද කියලා? ඒක ඒක මම දන්නෙත් නෑ ඇයි හැම දැන්නේ කියලා. අපිට තව නම් තිබ්බා. අපිට ගම්මිරිස් තිබ්බා මතකයි. 15th March. ඔහොමම නම් ගොඩක් තිබ්බා. ලුණු තමයි අන්තිමට අපි දැම්මේ. හැමදෙස්සම වෙනස් දෙයක් අලුත් දෙයක් නේ. ඉතින් නමත් ඒ වගේ තමයි. දැන් ජීවිතේ පුංචි කාලයක් ඇතුළත ලොකු වෙනසක් වෙලා තියෙනවානේ. ෂූටි කාලයක් ඇතුළත. දැන් මේක කොහොමද දැනෙන්නේ? මේ පුංචි කාලය ඇතුළත වෙන ලොකු වෙනස. ඒක පුංචි කාලයක් වගේ පෙන්ුණාට මට දැනෙන්නේ ගොඩක් කල් කියලා. මොකද මම හරියට පටන් ගත්තේ මගේ YouTube එක පටන් ගත්තාම 2016. ඉතින්
දෙදස් දාසේ ඉඳලා මේ වෙනකොට මට හිතෙන්නේ ගොඩක් ආ කියලා. ඔව් ලෝකෙට ජාත්‍යන්තරයට ඔබේ නම යනවා. ඉතා පුංචි කාලයක් ඇතුළත. හැබැයි ඒක පිටිපස්සේ ලොකු දුෂ්කර ක්‍රියාවක් තියෙනවා. පැහැදිලිවම. ඉතින් මේ එකත් එක්කම තමයි මේ ප්‍රමුදී මට ආලෝකය ගෙන දෙවි කියද්දි නේද හැමෝගෙම ආදරය දිනා ගන්න යද්දි ඔයා හිතුවාද ඔයාගේ ජීවිතේම ආලෝකයක් වෙයි කියලා යා පටන් ගත්ත ගමන? නෑ. කොහෙත් මිතුවේ නැද්ද? කොහෙත් මිතුවේ නෑ. මෙච්චර දුරයි කියලා ලයික් අපේ මණිකේ මගේ හිතේ සින්දුව වගේ ගත්තොත් එච්චර දුරයි කියලා කොහෙත් මිතුවේ නෑ. කොහෙත් මිතුවේ නෑ. ඔයාගේ මේ ආරම්භය ගැන අපි මුලින්ම කතා බහ කරන්න ඕනේ පොඩ්ඩක් අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම. මේ ආලෝකය මට ආලෝකය ගෙන දෙන්න කවුද අයිඩියා එක දුන්නේ? මමමයි. කිතලම කරපු දෙයක්. සින්දු කියන්නේ සින්දු සිලෙක්ට් කරන එක කියන්නේ ක්‍රියේටිව් ප්‍රොසෙස් එකද? ඔව් ඒක සාමාන්‍යයෙන් මම කරන්නේ. ඊට පස්සේ මම ඇඩ්වයිස් ගන්නවා එක්ක ප්‍රොඩියුසර්ගෙන් අපේ ටීම් එකෙන් තීව්‍ර සහ පෙටා ඉෆෙක්ට් කියන ටීම්ස් දෙකෙන් අහලා තමයි එක තීරණයකට ඇවිල්ලා ඒ වැඩේ කරේ. වැඩේ කරන්නේ. මියුසික් වලට එන්න පටන් ගන්නව සිදු වෙන්නේ කොහමද? මියුසික් වලට එන්නේ මම පොඩි කාලේ ඉඳලා මියුසික් කරා. ඒ වුණාට අර වෘත්තියක් වශයෙන් කරන්න බලාපොරොත්තු තිබ්බේ නැහැ ඒ කාලේ. ඉස්කෝලේ යන කාලේ බෑන්ඩ් එකේ හිටියා. ඒ වගේම ගිටාර් එක ඉගෙන ගත්තා. එහෙම කරලා මම ඉස්සලා කිව්වා වගේ 2016 තමයි YouTube channel එක ඕපන් කරේ. මම හිතන්නේ එතනදි තමයි මට ආරම්භයක් වුනේ මියුසික්. එනවා වගේ ජීවිතේ වා හිතන විදිහට වාගේ ටර්නින් පොයින්ට් අපි කියන්නේ වෙනස් වෙන තැන ජීවිත වෙනස් වෙන තැන හරියට මම ක්ලික් කරන්නේ කොතනද? ඒවා හිතන්නේ කොතනද? මම හිතන්නේ 2019. 2019. මම මාස්ටර්ස් කරලා ලංකාවට එන්න තීරණය කරනකොට තමයි ලොකු ටර්නින් පොයින්ට් එකක් ඒක. කියන්නේ ජීවිතේ ගමන් කරපු මාර්ගය ටිකක් වෙනස් වෙනවා. දැන් මේක කොහොමද gedara ay pauliya ay දකින්නේ? කොහොමද ඒ සහයෝගය ලැබෙන්නේ? කොහොමද මේක accept කරන්නේ? ගොඩක් අය ඇක්සෙප්ට් කරේ නැහැ. ඒක මං හිතන්නේ සාධාරණයි. මොකද accounting කළා හරි ඒ corporate පැත්තට යන්න තීරණය කරාට පස්සේ ඒක පාට වෘත්තිය change කරනකොට ඒක මටත් ප්‍රශ්නයක්. හැබැයි දැන් ලැබෙන ජයග්‍රහණයත් එක්ක දැන් ඔයාලට තියෙන ප්‍රතිචාරත් එක්ක දැන් ගෙදර සහයෝගය ඒගොල්ලන්ගේ හැඟීම වෙනස් වෙලා ඇති. දැන් මොනවාගේ දේවල්ද ඒගොල්ලන්ගේ කොමන්ඩ් සපෝට් එක හම්බුණා. ඒ වුණාට අර තිබ්බේ ඔයාලට ෂුවර්ද මේක කරනවාද කියලා. අම්මා තාත්තා කෙනෙක්ට බමුදේ අනිවාර්යයෙන්ම මෙයා දියණියක්නේ. අනිවාර්යයෙන්. ලෝකෙත් එක්ක හැප්පෙන්න ලෑස්ති වෙනකොට අනිවාර්යයෙන්ම පුංචි හෝ බයක් දැනෙනවා. නේද? අනිවාර්යයෙන්ම. ආඩම්බරයත් එක්ක පුංචි බයක් දැනෙනවා. අනිවාර්යයෙන්ම. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ට. ඉතින් මොනවාගේ ඇත්තට මොනවාගේ සපෝට් එකක්ද තාත්තගෙන් අම්මගෙන් ඔයාලට දෙන්නේ? දැන් ලොකු සපෝට් එකක් හම් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මම අපේ ගෙදර විසිටර්ස් රූම් එක කන්වර්ට් කරලා තියෙන්නේ. ඉතින් ඒවට ඉඩ දෙනවා. ඒ කියන්නේ හැමතිස්සෙම අලුත් දේවල්, වෙනස් දේවල්, කවුරුත් නොකරන දේවල්, අවුට් ඔෆ් බොක්ස් දේවල් තමයි යොහානි කරන්නේ. යොහානිගේ හැටිද? මම හිතන්නේ. ඒ වෙනස තමයි ලෝකෙට අරන් ගියේ. තනියෙන් යොහානිගේ නම විතරක් නෙමෙයි මුළු රටේම නම. ඒ වෙනස කරපු වෙන තමයි අද මුළු ලෝකෙම අනිවාර්යයෙන් අපේ මේ පුංචි මැණිකේව හඳුනගෙන තියෙන්නේ නේද? අනිවාර්යයෙන්. ඉතින් දැන් යොහානගේ කටහඬ අපිට අහන්න තිබුණ නැත්නම් ලොකු පාඩුවක්ද? අපි දෙන්න ගොඩක් කතා කරගෙන ගියානේ. මේ සින්දුවක් අහන්න ඕනේ දැන්. පළවෙනි සින්දුව නේද? පළවෙනි සින්දුව අපි යොහානගේ ඔය කටහඬින්ම අහන්න ඕනේ. අපි පළවෙනි සින්දුව දෙතර තෝරගන්නේ මොකද්ද? Moving on. Moving on. මගේ පළවෙනි ගීතය නෙමෙයි. අද දවසේ පළවෙනි ගීතය. අද දවසේ පළවෙනි ගීතය සහ මගේ latest song එක. තාම රිලීස් වෙලා දවස් 4යි නේද? ඔව්. ඔව් දවස් 4යි. නොවැම්බර් 12 වෙනිදා රිලීස් වෙන ගීතය. මේ වෙනකොට YouTube trending 1. නම්බර් 1. ගොඩක් ආදරෙයි. Thank you හැමෝටම. ඉස්සර කතා කරන්න ඕනේ. ඉස්සලාම ඔයගේ කටහඬින් ඒ ලස්සන සින්දුව කියන්න. Do
අද අලුත් දේවල් වෙනස් දේවල් එක්කෙන යන ඉතින් අදත් අපි අද දවසේ අපි වෙනස් වෙලා තියෙනවා නේ අනිවාර්යයෙන්ම ස්වාධීන රූපහානේ කියලා කියන්නේ ප්‍රමුදේ හැම වෙලේම වෙනසක් කරන තැනක් නේද අනිවාර්යයෙන්ම එදා මෙදා තුර කලාකරුවන් බොහෝමයකට තිබිරිගේ බවට පත් වුන තැන ස්වාධීන රූපහානේ මන්දචාලය කියන්නේ ඉතින් නොනවති නව පරපුරටත් ශක්තියක් වෙන්න අත්වලක් වෙන්න නොපැවිතෙන්නේ නැහැ කිසිත් අනිවාර්යයෙන්ම ඉතින් නේද අපි දෙන්නට විතරක් යෝහනිත් එක්ක කතා කරන්න බෑ නේද ගොඩක් කට්ටිය ඉන්නවා යෝහනිත් එක්ක කතා කරන්න බලාගෙන සජීවීව නේද ඉතින් කොහොමද කතා කරන්නේ කතා කරන්න පුළුවන් අපිට මේ පැත්තට 0112054 ඒ වගේම තමයි 20054 කියන දුරකථන අංක වලින් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් හැකියාව දෙන ඔන්න ඔයාලට අපිත් එක්ක විතරක් නෙමෙයි ඔන්න යෝහන් ඉන්නවා අපිත් එක්ක යෝහන්ත් එක්ක කතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා ඔයගොල්ලෝ හැමෝටම හරි යෝහන් අපි බ්‍රේක් එකට කලින් කියපු song එක ගැන කතා කරන්න ඕනේ ස්පෙෂල් song එකක්නේ ලංකාවේ පරිණතවට තමයි ලංකාවේ ආටිස්ට් කෙනෙක් ග්ලෝබල් රිලීස් එකක් කරන්නේ මේ ගීතේ බෑක්ග්‍රවුන්ඩ් එක එතකොට මේ ගීතයට පිටිපස්සේ ඉන්න ටීම් එක මේ දේවල් ගැන ටිකක් අපි මතක් කරමු මේ ගීතය අපි Red Bull Records එක කරපු පාර්ට්නර්ෂිප් එකක් ඒක මේ මහින්දන් පලෙන් පාර ට්‍රැක් එක අරේන්ජ් කරේ පසන් ලියනගේ ඒත් එක මම ගොඩක් වැඩ කළා තියෙනවා එතකොට ලිව්වේ ලිරික්ස් කරේ ඩිලන්ජන් සෙනවිරත්න සහ වීඩියෝ එක ඩිරෙක්ට් කරේ ඩිලන්ජන් සෙනවිරත්න ඒ වගේම තීව්‍ර සහ පෙටා ඉෆෙක්ට් තමයි මේක හැමදාම ශක්තියක් හැමදාම ශක්තියක් ඉතින් මේ යෝහනි ඔන්න ඔයත් එක්ක කතා කරන්න කෙනෙක් ඇවිල්ලා අද දවසේ පළවෙනි කෝල ලකි කෝල ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් කවුද මේ මම නෙතු කතා කරන්නේ පිළියන්දලින් නෙතු පිළියන්දලින් ඔන්න නෙතු අවස්ථාව තියෙනවා යෝහනිට කතා කරන්නට ඔව් ඇත්තටම මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකම් ඇත්තටම හරිම ඉවසILLක් නැතුව බලන් හිටියේ යෝහනියක් එක්ක කතා කරන්නේ යෝහනියක් ඔයාලට කොහොමද
හොඳින් ඉන්නවා. ඔයාලා කොහොමද? වාත් හොඳින් ඉන්නේ. ඇත්තටම හරිම සතුටුයි. ඇත්තටම මම හිතුවම නැහැ මේ වගේ අවස්ථාවක් මට හම්බෙයි කියලා. අකි ඉතින් මම කැමති දැනගන්න මොනවාද ඉදිරි වැඩ කටයුතු ඔයාගේ. ඇත්තටම මම මුලින්ම කතා මේ කියන්න කැමතියි මම විශ් කරනවා ඇත්තටම අක්කා රටට ලොකු ආඩම්බරයක්. අපි මේ පුංචි රටින් මේ වගේ තරුවක් පිහිවීම ගැන ඇත්තටම අපිට ගොඩාක් සතුටුයි. Thank you. ඉදිරි වැඩ කටයුතු ගොඩක් තියෙනවා මං හිතන්නේ අද ප්‍රෝග්‍රෑම් එකේ අපි ඒ වටික ඔක්කොම කතා කරමු අනිවාර්යෙන් අපිට පුංචි ඉංගි අනාවැකි හැම දෙයක්ම දැනගන්න අවස්ථාවක් තියෙනවා අපි වැඩේම කියන්න හොඳ නැහැ බලාගෙන ඉන්න හැමදාම රැඳිලා ඉන්න ඕනේ ආදරෙත් එක්කනේ හරි thank you නේතු සුබ දවසක් ඔයාට ගොඩක් ස්තුතියි නේතු කතා කරගෙන අපිත් එක්ක ඉතින් බමුදි මට පුංචි ආඩම්බරයක් දෙච්ච දෙයක් තියෙනවා දැන් මේ ජාත්‍යන්තරත් එක්ක ඇහිච්ච සින්දුවක්නේ නේද ජාත මුළු ජාත්‍යන්තරයේම ආදරය දිනාගත්ත මේ සින්දුව ඇතුලේ සිංහල වචන ටිකක් ඇහුණා මට. ඒක තමයි තියෙන එකම ආඩම්බර. ඒක තමයි දැනිච්ච එකම ආඩම්බර. මම හරි ආසයි ඒ වචන ටිකයි කියනවා. පාට පාට හැඩ වැඩ ගොඩ ගැසුණු කාට කාට කිව්ව පද ගෙතුණු රැට රැට ඉඳ හිට මට දැනුණු ගාට ගාට තුරලට ගොඩ වැදුණු හැරදම යන වග දැන දනාද හිට මම ඉඟි බිඟි බැඳි මායමට හතරට විඳ සිඳ පිටුපා හමු වුණ වරදට තනිවම සම වැදුනේ මම දැහැනට ජීවිත කතාවක් ඔක ඇතුලේ තියෙනවා නේද? යොහාන මේක ඔයාගේ ෆස්ට් ඉංග්‍රීසිෙන් තමයි අහන්නේ. ජීවිත කතාව ඔක ඇතුලේ තියෙනවා කියලා මට දැනුණා. පළවෙනි ඉංග්‍රීසි ඩෙබියු එක නේද ඔයාගේ? මේක ඇතුලේ අපේ සිංහල භාෂාවටත් තැනක් දීලා තියෙනවා මේක අනිවාර්යම ජාත්‍යන්තරට යන නිර්මාණයක්නේ. ඉතින් ඒකත් එක්ක අපේ සිංහල භාෂාවත් ජාත්‍යන්තරට අරගෙන යන්න අය අමතක කරේ නැහැ. ඒක විශේෂ දෙයක්. නෑ ඒක තමයි නේද? දැන් ඩිලන්ජන් ආගේ අදරි මැනේජර් නේද? අපි මැනේජර් මේ වෙලාව මතක් කරනවා මේ වෙලාවේදී බොහෝ සෙයින් යොහාන වෙනුවෙන් කටයුතු කරන්නේ ඔහු. ඇත්තට මේ සින්දුව ඉස්සෙල්ලා තිබ්බේ ඉංග්‍රීසි විතරයි. ඊට පස්සේ අපි කිව්වා සිංහල එකක් දැම්මම කමක් නැද්ද කියලා. අපි කිව්වේ කාටද ඒ අදහස ඇත්තට වෙන්නේ? ඒ ඒ ලොස් ඇන්ජලිස් සහ UK ටීම්ස් වලට යව්වේ. ඊට පස්සේ ඒගොල්ලන් ඒක ප්‍රූව් කරා. දැන් මේ ගීතයත් එක්ක සම්බන්ධතාව විශේෂ කාරණයක් තියෙනනේ විශේෂ කෙනෙක් මේකට සම්බන්ධ වෙනවා නේද? අපි ආවත් මතක් කරමු. ඔව් මම කිව්වේ නෑනේ විශේෂ කෙනෙක් කියන්නේ මේ මේක මික්ස් කරේ බ්‍රයන් මලූෆ් කියලා කෙනෙක්. ඔහු වැඩ කරලා තියෙන ගොඩක් ලොකු ආටිස්ට් එක්ක ඉන්ටර්නැෂනල් ආටිස්ට් එක්ක මයිකල් ජැක්සන් වගේ ක්වීන් මඩෝනා එවගේ ගොඩක් ආටිස්ට් එක්ක වැඩ කරලා තියෙනවා. ඉතින් ඒක අපිටත් ලොකු විශේෂත්වයක්. හරි. ඉතින් යෝහානේ ඔන්න අපිට තවත් දුරකථනයෙන් සම්බන්ධ වෙනවා කෙනෙක් කතා කරන්න අද දවසේ. යෝහානිට ආදරය කරන දෙවනි කෝල. Good morning වාට. කවුද මේ? Good morning. මම කෝලින් නවෝද්‍යා මදුවන්ති. නවෝද්‍යා. නවෝද කොහොමද? හොඳින් ඉන්නවද? මම හොඳින් ඉන්නවා. ඇත්තටම මම ගොඩක් ආසාවෙන් අර දවස් වෙනකල් බලන් හිටියේ. ඇත්තටම යෝහානිට කතා කරන්න බොහොම සතුටුයි. Thank you. හරි. ඉතින් ඔන්න ඒ අවස්ථාව තියෙනවා කතා කරන්න. ඉතින් යහනි ඔයාලට කොහොමද මේ දවස්වල? ගොඩක් හොඳින් ඉන්නවා. මේ දවස්වල පොඩ්ඩක් වැඩ වැඩි. අපි රට යන ඉන්න නිසා මෙහි කරන්න තියෙන වැඩ ටික ඔක්කොම එක දිගට දාගෙන තියෙනවා. මම හිතන්නේ මගේ අපේ බෑන්ඩ් එකත් එහෙම තත් එක ඉන්නේ මේ දවස්වල. ඊට අමතරව ඒ ටික තමයි. ඔයා ගැන ගොඩාක් සතුටුයි. මට ඇත්තටම කියන්නේ අපේ පුංචි රටේ නම ලෝකෙට ගෙනිච්ච කෙනෙක් ඇත්තටම ආඩම්බරයි. ඔයා ඉදිරි අනාගතයේ සර්වෝපකාරීම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබපතනවා ඔයාට. Thank you. බොහොම ස්තුතියි ස්වාධීන රූපවාහිනියට. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි නවෝදය කතා කරාට. කතා කරාට ඉතින් ඔන්න සුබදාසක් වට. කතා කරන්න පුළුවන් යොහනිත් එක්ක අද පෑය දෙක. 10 ඉඳලා 12 වෙනකන් අද අපි Music at 11 අරගෙන එනවා යොහනිත් එක්ක. හරි යෝහානි කිය මියුසික් එක ලෙවල් නම් ප්‍රෝග්‍රෑම් එකේ නම අද පොඩ්ඩක් වෙනස් වෙලා මට වෙනස් දේවල් අලුත් දේවල් කරන කෙනෙක් නේ අද අපි එක එකන් ඇවිල්ලා ඉන්නේ ඒ නිසා අපිටත් අද අලුත් වෙලා වෙනස් වෙලා තියෙන්නේ ඉතින් ඒක තමයි දැන් ආට දැන් වාගේ වැඩ බලන්න අපිට පැයක් මදි යෝහානි යෝහාගේ වැඩ වාගේ දානවා දක්ෂනාවේ බලන්න අපිට පැය දෙකක් මදි අත් මේ පැය දෙකක් මදි විතරයි දවසම තිබුණත් ඇති වගේ නේ වෙලා යනවා තේරෙන්නේ නැහැ ඉතින් යෝහානි අපි කතා කරමු ඔයාගේ ළමා කාලේ ගැන අපි ලස්සන ෆොටෝස් ටිකක් දැක්ක සමාජ මාධ්‍ය ඔස්සේ නිකන් අපි හරි මහතට ඉන්න කෙනෙක් විදිහට දැන් ඔයාගේ ආදරණීය ප්‍රේක්ෂකයන් ඔබ දැනගන්න කලින් ඉන්නේ ඔබලන් හිනාවන්නේ ඒගොල්ල සම්බන්ධ නැහැ ඔව් කෑම බාලක් එක්කද නෑ ඒ කාලේ ඇතර මම දැන් නැහැ මොකක්ද උනේ කියලා හැබැයි ඒ කාලේ පොඩ්ඩක් චබි
නෑ ඒතර කුඩා කාලේදීම මේ දැන් මේ මියුසික් පැත්තද වැළඳ ගන්න කැමති කුඩා කාලේදී නැත්තම් ඇඩ්වෙන්චර්ද ඇඩ්වෙන්චර් ඒකද ඇත්තටම කැමති ඇඩ්වෙන්චර්ද ඔව් දැන් මේ ගමන ඇතුලේ සංගීතයත් එක්ක ආවට අපිට එහෙම දෙයක් එහෙම ලක්ෂණයක් පේනවා ඔව් නේද ඒක තමයි ඇගේ ලක්ෂණ ඇගේ ඇතුලේ තියෙන විශේෂම දේ අර අවදානම් ගන්න අභියෝග වලට මුහුණ දෙන්න තියෙන කැමැත්ත ඒ අවදානම් බය නැතිකම ඉසා තමයි අද ලෝකෙම අදරේ දිනාගෙන තියෙන්නේ හැකියාව විතරක් තිබුණා මදි ඒක මං හිතන්නේ අපේ තාත්තී සහ අම්මගෙන් එන දෙයක් මොකද ඒගොල්ලන් ඒගොල්ලන් ගොඩක් ඇඩ්වෙන්චර් පැත්තට බරයි ඉතින් පොඩි කාලේ අපේ දෙමාපියන්වත් මතක් කරමු ඔව් රට බේරගත්ත ආදරණීය ගෞරවණීය ඊයේගේ මගේ ආදරණීය දුවෙක් අම්මි දිනිති තාත්තී ප්‍රසන්න දිසේවා මම ඒගොල්ලන් ගොඩක් ඇඩ්වෙන්චර් වලට කැමති ඉතින් මං පොඩි කාලේ ඉඳලා ඒගොල්ලන් කැමතනම යනවා මං හිතන්නේ මියුසික් උත් මට ඇඩ්වෙන්චර් එකක් වුණා ඒ අතින් බලනකොට මොකද මං කරපු නැති දෙයක් හැමෝම කිව්ව මට කරන්න බෑ කියලා ඉතින් ඒක මට කරන්න ඕන වුණා අපි අර වැඩසටහන ආරම්භයේදීත් කිව්වනේ ලෝකේ ගොඩක් දේවල් කියනවා ප්‍රතික්ෂේප කරනවා විශ්වාස කරන්නේ නැති වෙන්නත් පුළුවන් හැබැයි මේ දේවල් එක්ක මේ දේවල් ඉස්සරහා නොසැලී තමන්ගේ ගමන යන්න පුළුවන් නම් අන්න එතන තමයි පැතුම් සාර්ථකත්වයේ කියන්නේ ඒක හොඳම උදාහරණය තමයි අපිත් එක්ක ඉන්නේ. ඉතින් ඒකත් එක්කම ඔන්න තවත් අපිට දුරගතණයෙන් සම්බන්ධ වෙනවා යාළුවෙක් අද දවසේ. Good morning. කෝල් එක නෑ. අපි එනකල් අපි සින්දු අහමු නේද? ඉතින් අද සින්දු අහන තමයි තියෙන්නේ. යහන් ඊළඟ ගීතේ මොකද්ද අපි සින්දු අහමු. අපි බෑන්ඩ් එකට අවස්ථාවක් දෙමුනේ. බෑන්ඩ් එක. අපි බෑන්ඩ් එක මේ සින්දු කියන්න කලින් අපි නම් ටික කිව්වේ නෑනේ. කිව්වනේ අපි බෑන්ඩ් එකේ නම් ටික කිව්වා පෙතුම්. කිව්වා අපි ආපහු මතක් කරා. මලිත් හරියට කියන්න බැරි වුණා. මලිත් එන්න මලිත්. ආ දෙන්නේ කිතුරුණා අපිට කියන්න. දෙන්නේ කිතුරුණානේ පිට්වි සහ මලිත්. හැබැයි ශරන්, සුකුමාර්, චරිත් සහ වරුණ. ලුණු බෑන්ඩ් එක තමයි මේ. හරි මොකද යොහානි අපි ඊළඟට කියන්නද සින්දු? මලිත් ඔයා මොනවද කියන්නේ? එයාගේ ඔරිජිනල් එකක්. ඔයා කියනවාද ඒක ගැන විස්තරයක්? අපි ඔන්න විස්තරයක් කියලාම මේ පටන් මේ සින්දු ගාන කරමු. गाना करो Thank you.
රංගන. යොහනිත් එක්ක වැඩ කරද්දි කොහොමද? විනෝදයිද කොහොමද දැනෙන්නේ? කලේ උගන්නලා දරන්න නෑනේ. ඇත්තම නේද කිව්වේ? හරි. යොහානි ඔයා ඉදිරියට යන්නේ ගොඩක් අභියෝගත් එක්ක හරිම ඇඩ්වෙන්චර්ස් ගමනක් ඔයා යන්නේ. ඉතින් මේ ගමන යනකොට ඔයාගේ ටීම් එකත් ඔයා තරම්ම ශක්තිමත් වෙන්න ඕනේ. ඔයා වගේ අභියෝගවලට මුහුණ දෙන්න කැමති කට්ටියක් වෙන්න එපේ. දැන් මේ යාළුවෝ ටික කොහොමද එකතු කරගන්නේ? හා එකතු කරගන්නේ. ඔව් ඒක ඇත්ත. ඔඩිෂන් එකේ තිබ්බද මේ කට්ටිය එකතු කරගන්න? ඔඩිෂන් එකෙන් තමයි මේගොල්ලන් හම්බුනේ. වවන්නේ ඉස්සලම. ශරන්න තමයි ඉස්සලම හම්බුනේ. පළවෙනි ජයග්‍රාහකයා. පළවෙනි ජයග්‍රාහකයා. අපි ආ සප්‍රිත්වි. එයා තාම ඔයගලන් දැකලා නැහැ. ඒ දෙන්න තමයි ඉස්සලම හම්බුනේ. අපි ඉස්සර පබ් ගිග්ස් ටිකක් ගහුවා. ඉතින් රෑ පහක් විතර එක දිගට සමාජ මාධ්‍ය ඔස්සේ දාපු වීඩියෝස් වල මම හිතන්නේ තනින් තනින් හිටිය කට්ටිය වඩන එකයි. ඔව් තනින් තනින්. මේ සිංහ නියනේම විහිළු කරන වීඩියෝස් එහෙම තිබ්බා. ඔව් ගොඩක් තියෙනවා. හරි දැන් ඒ ගායන හැකියාව එහෙමයිනේ. දක්ෂතාවය හරි. දැන් අර මං කලින් මතු කරා වගේ දැන් ඔයත් එක මේ චැලෙන්ජර්ස් අරගෙන ඒවා බාරගෙන ඉස්සරහට යන්න පුළුවන් තරම් ශක්තිමත් වෙන්න ඕනේ. අන්න ඒ දේවල් එක කොහොමද මේගොල්ලන්ගේ ලැබෙන සහයෝගය? ලොකු සහයෝගයක් ලැබෙනවා. මොකද අපි වැටෙන තැන් තියෙනවා අනිවාර්යෙන්. ඉතින් එතකොට එහෙම කණ්ඩායමක් ඉන්නවා කියන එක ලොකු ශක්තියක්. අනිවාර්යෙන් දැන් වැටිච්ච තැනගෙන වැටුණා කියලා කී වචනෙම කිව්වනේ. ඉතින් මේ එන ගමනේ මේ මාස 3 ඇතුලේ මොනාරේ වැටෙන්න කියලා ඔලුවට දැනෙච්ච දේවල් තිබ්බද? කවුරු හරි දැන් අපි ගොඩක් කට්ටිය නැගිටින්නේ තමයි බමුදි. අනිවාර්යෙන් උත්සාහ කරන්නේ නේද? ඒ වගේ දැනෙච්ච තැන් තියෙනවා. එහෙම එකක් කියලා කියන්න බෑ. ඒ වුණාට ලොකුම ප්‍රශ්නේ මං හිතන්නේ. ඒ කියන්නේ කාලාන්තරයක් තිස්සේ අහන්න දකින්න ලැබෙන සාමාන්‍ය දේවල්ද මේ? ඔව්. දැන් ඒ හින්දා ඒවට සාමාන්‍ය කරන්නේ වෙලා, මුණ දෙන්න පුළුවන් වෙලා, පුරුදු වෙලා. ලොකුම දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි නිදා ගන්න වෙලා නැති එක. ඒක තමයි මම අහන්න දු ඊළඟ ප්‍රශ්නේ. මොකද මේ දැන් අම්මා තාත්තව දවසට කී පාරක් දකිනවද? අම්මව උදේට දකින්නවා ගෙදරින් යන්න කලින්. තාත්තව දකින්නේ මොකද තාත්තා උදේ ගිහිල්ලා තාත්තා ඇත්තටම දකින්නේ කලාතුරකින්. මොකද අම්මා උදේට මම හැමදාම දකිනවා. දැන් මෙහෙමයි වැඩේ. කියන්නේ දැන් මේ යොහානි කෝ කියලා අහන්නේ මේ දැන් අම්මා කෝල් කරලා අහන්නේ යොහානි කින් මේ දුව කොහෙද ඉන්නේ? මැනේජර්ගෙන් අහන්නේ. තරම් දුව හොයාගන්න අමාරුයි. දුව හොයාගන්න බෑ නේද? ඇත්ත යොහානි ගොඩක් කාලෙක මම මේගොල්ලන්ගේ ස්ටුඩියෝ එකක් ඇතුලේ. හරි මුළු ලෝකයක්ම ආදරය කරන චරිතයක්නේ. ඒකත් එක්ක ඔයා ගොඩක් කාර්යබහුල බව ඇත්ත. හැබැයි මට මෙහෙම අහන්න හිතෙනවා. දැන් කාර්යබහුල වෙනකොට වැඩත් එක්ක ආටිස්ට් කෙනෙක්ට ඒක කොහොමද බලපාන්නේ? ඒක යාට ටිකක් යව ඩැමේජ් කරන්න පුළුවන් තැනක්ද? ආටිස්ට් කෙනෙක් කොහොමද මේක කලමනාකරණය කරගෙන ඉස්සරහට යන්නේ? ඔයාට මොකද හිතෙන්නේ? මම හිතන්නේ මං තාම ඒක ප්‍රොසෙස් එකේ ඉන්නේ. තාම ස්ටඩි කරන ගමන් ඉන්නේ. තාම ස්ටඩි කරන ගමන්. මම හිතන්නේ ලොකුම ප්‍රොබ්ලම් එක මට දැන් තියෙන ක්‍රියේටිව් ප්‍රොසෙස් එකට වෙලා නැහැ. ඒ කියන්නේ මට සින්දු හදන්න ඒකට මං දැන් අපි කතා කර කර හිටියේ ඒකට හරියට වෙලාවක් ඒකත් ඉම්පෝටන්ට්ලි ඒකටත් වෙලාවක් දාගන්න අත්‍යවශ්‍ය කියන එක තමයි. ඉතින් තවත් බොහෝ දෙනා තැනකට ආවට පස්සේ නේද? අපිට දුරකතනින් තවත් යාළුවෙක් ඉන්නවා. Good morning. Good morning. Good morning. අපිට නම කියන්න. මං දිනුක කතා කරන්නේ. දිනුක. දිනුක කොහෙදද කතා කරන්නේ? දිනුක වත්තලී දා. හරි වත්තලින් දිනුක. හරි ඔන්න යොහානිට කතා කරන්න අවස්ථාව තියෙනවා. කතා කරමු අපි. හරි. Hello යොහානි. Hello. Hello කොහොමද? හොඳයි. ඔයාට කොහොමද? අපි හොඳින් ඉන්නවා. වාගේ වැඩ ගොඩාක් බලාගෙන ඉන්නවා අපි. Thank you. ඉස්සරහ මොනවද කරන්න ඉන්නේ? අපි දැක්ක අලුත්ම සින්දුවත් ආවා. ගොඩක් ලස්සනයි. Thank you. ඉස්සරහ ගොඩක් දේවල් කරන්න ඉන්නවා. බලමුනේ ඒ ඉංගේ දෙමු නේද ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ පොඩි ඊයක් නෑ මම කියලා තිනවා මගේ ඇල්බම් එක තමයි ඊළඟට කරන්න ඉන්නේ. ඒ වගේම
අපි බෑන්ඩ් එකත් එක්ක ඩුබායි ටුවර් එකක් යනවා සහ ඕමාන් සහ ඉන්දියා ඒ ටික තමයි දැනට ලයින් අප් එකේ තියෙන්නේ වැඩිපුරම කැමති මොකේද? එහෙම එකක් කියලා නෑනේ. නෑ නේ හැමදේම කරලා දුන්නු. හැමදේම බාගෙට හදා බලලා තියනවා නේද? ඔව්. ඉතින් ඒකේ ජීවිතේ වැඩියෙන්ම අභියෝගාත්මකයි කියලා දැනුණු තැන මොකද්ද? ආ මම එහෙම කියන්න දන්නේ නෑ. උනාට මම ගොඩක්ම කැමති ස්කූබ ඩ්‍රයිවිං. ඔෆ්රෝඩ් ඩ්‍රයිවිං සහ තමනන්. හයිකින්. ඔෆ්රෝඩ් ඩ්‍රයිව් එකක් තමයි මේ දවස්වල අරන් යන්නේ නේද ජීවිතේ. මියුසික් එක ගැන ගමන තරම් තවත් අභියෝගාත්මක දෙයක් නැහැ කියලා හිතනවාද? ඔය වගේ මේ දවස්වල තමයි ලොකුම ඇඩ්වෙන්චර් කියලා වඩ දැනෙන්නේ නැද්ද? මේ දවස්වල නම් එහෙම දැනෙනවා. දැනෙනවා නේද? ඔව්. ඒක තමයි නේද ජීවිතේ කියන්නේ බමුදි හරිම වෙනස් දෙයක් නේද? ජීවිතේ අපේ ජීවිත අපේ වෙනස් වෙන තැන අපිට හිතා ගන්න බෑ. අනිවාර්යයෙන්ම අහම්බුලෙස වෙනස් වෙන වෙනස්කමක් තියෙනවා. අනිවාර්යයෙන්ම සහ අභියෝග කියන දේවල් අපිට මගහැරලා යන්න පුළුවන් කමක් නැහැ නේ පැතුම්. හැබැයි කෙනෙක්ට පුළුවන් අභියෝගය උත්තේජනක් විතර ගන්න. එහෙම නැත්නම් අර්බුදයක් විතර ගන්න. ඔක අපි පිළිගන්න විදිහත් එක්ක අර ඒක මූණ දෙන විදිහ සහ ඉදිරියට යන්නේ කොහොමද කියන එක තීරණය වෙනවා. අනිවාර්යයෙන්ම ඉතින් යොහානි කියන්නේ වාසනාවෙන් දිනපු කෙනෙක් නෙමෙයි. උත්සාහයෙන් දිනපු කෙනෙක්. මොකද හිතන්නේ ඒ ගැන? මං හිතන්නේ. මං දන්නේ මං හිතන්නේ උත්සාහය වෙන්න පුළුවන්. ඒ කියන්නේ දෙකම වෙන්නත් පුළුවන්. වාසනාවත් පොඩ්ඩක් තියෙනවා. මම දන්නෙත් නෑ. ඒ විශ්වාස කරනවා යන්නේ වාසනාව කියන දේ චුට්ටක් අපිට තියෙන්න ඕනේ. ඉතින් හැබැයි ඒ වාසනාව ඇතුලේ උත්සාහය කියන දේ වැඩිපුර තියෙන්නත් ඕනේ. ඉතින් ඔන්න නැවතත් මතක් කරන්නම් අපේ දුරකථන අංක 011 2 20 54 454 ඒ වගේම තමයි 011 2 20 54 554 අපේ WhatsApp හරහාත් එකතු වෙන්න පුළුවන් හැකියාව. අනිවාර්යයෙන් WhatsApp හරහා ඔන්න wish කරලා SMS එවන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ වෙනුනොත් ඔන්න අමතක කරන්න එපා කියලා ආරාධනා කරනවා. ඔව්. ඉතින් යෝහානිගෙන් දැන් ප්‍රශ්න සෑහෙන්න ගොඩක් තියෙනවා. අපි ගන්න කොහොමද පටන් කියලා මට විශ්වාස කරන්න බැරි. ඉතින් යෝහානි දැන් ඔයාට දැන් මේ ආපු ගමන තියෙනවානේ. දැන් හරි දවා කියනවා නම් ඔයාගේ කාලේ හරියට වෙනස් වෙන මේ පුංචි කාලයක් ඇතුළත කියලා. ඔව්. ඒ කාලෙදි ආරම්භ මේ 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 දෙයට එකතු වෙන්න කවුරු හරි හොඳ අදහසක් දෙන්න ඇතිනේ. මේ ෆීල්ඩ් එකේ කෙනෙක්ම. අදහසක් කියන්නේ ඒ කියන්නේ දැන් අපි දවා යන්න ඕනේ මේ විදිහෙන්. ඔයාගේ ස්ටයිල් එක ඔයා තේරුම් ගන්න ඕනේ මේ විදිහෙන්. ආ ඔව් අනිවාර්යෙන් පෙටා ඉෆෙක්ට් තමයි. ඒ වගේ නේ මුලින් ඉඳලම බැලුවේ. කොහමද අඳින්නේ? අනේ ඔක්කොම ඒගොල්ලන් එක තමයි කතා කරන්නේ. ශක්තිය උනේ පෙටා ඉෆෙක්ට්. පෙටා ඉෆෙක්ට් ගැන අපි කතා කරමු මේ කෝල් එකට කතා කරලා ඉවර වෙලා. Good morning. Good morning. Good morning කවුද මේ? Good morning. මම කතා කරන්නේ නුවරින් පූර්ණිමා. පූර්ණිමා කොහමද ඔයාලට? හොඳින් ඉන්නවා. ඉතින් හරි පූර්ණිමා ඉතින් ඔන්න ඔයා බලාපොරොත්තු වුණු දෙයක් නේ අද දවස. ඔව් අද නම් බලාපොරොත්තු වෙන් හිටියේ මොකද අපි වගේ තරුණ ප්‍රජාවට මේ කරන සේවය ගැන එයා යෝහානිට සුබ පතන්නමයි තමයි ගත්තේ. යෝහානි හදවතින්ම සුබ පතනවා. ඔයා වගේ තරුණ කෙනෙක් ලෝකෙටම ගිය එක ගැන අපගේ අපි හරිම ආඩම්බරයි. මේ ඒ වගේම ITN එකටත් සුබ පතනවා. මේ වගේ මේ තරුණ ප්‍රජාව ගැන මෙහෙම ගැන හිතන එකම ගැන ඉතින් ඒක තමයි මට දැන් මේ අවස්ථාවේදී කියන්න තියෙන්නේ. මේක වඩා දේවල් ටිකක් යෝහානි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මේ මොකද අපේ ලංකාව පුංචි රටක්. ඒක ලෝකෙටම බබලවන්න ඕනේ නම. මේ බොහොම ස්තුතියි ඔබට. ස්තුතියි. Thank you. සුබ දවසක් පූර්ණිමා. I think පැතුම් මේ වගේම මතක් කරගන්නේ ස්වාධීන රූපහණී මාන්දජාලය කියන්නේ මේ වගේ වටිනා මැණිකක් සම්පතක් වෙනුවෙන් ඒ දිය යුතු අගය කිරීම දෙන්න කිසි විටක්ම මේ පසුබට වෙන්නේ නැහැ. ඉතින් ඒ ගැනත් අපි ආඩම්බරයි අනිවාර්යයෙන්ම. ගොඩක් ආඩම්බරයි නේද? ඒ යොහානි වගේ ජාත්‍යන්තරයේ පිළිගත් කෙනෙක් එක්ක ස්වාධීන රූපවාහිනී මේ විදිහට එකතු වෙලා ඉද්දි මුළු රටම ආඩම්බරයක් දැනෙන්න ඕනේ අනිවාර්යයෙන්ම නේද? අනිවාර්යයෙන්.
අපි සින්දුවකට යමු නේද ඊළඟට. මොකක්ද අපි කියන්නේ? තව සින්දු. මොකක්ද අපි ඊළඟ සින්දුව? අයි මේක මගේ පළවෙනි සරි මම පළවෙනියට කරපු ඔරිජිනල් එක අපි යන කිව්වා මේක පසන් ලියන ගේ තමයි ට්‍රැක් එක ප්‍රොඩියුස් කරේ සහ නිලංජන් සෙනෙවිරත් නිලංජන් සෙනෙවිරත් තමයි සදහට සරණයි තිස්තුන් කෝටියක් දෙවිවරු බොරුවට ලස්සන ලෝකෙට යකා නටන හොරු ඉරිසියාව මුනට නොකිය දාපම්මට නඩු රසිකයන්ට දඟලන්නේ වේදිකාව උඩ සැකක් නැතුව ඉගෙන ගන්න දේවල් ඇත මට එදා හිටපු කෙල්ල තමයි තාමත් හිත යට ගැට ගහගෙන මේ වෑයම නොවේ රජවන්නට අපි ගොඩ ගහගෙන මැරෙන වලට අරන් යන්න හිට සැරසෙනවද තව කෙනෙක් ගොඩ යන්න hina vela pinata denna danayak malesa aaye විරාමයෙන් පස්සේ නැවතත් මියුසික් ඇට් 11 කියන්න බෑ තාම. ඉතින් දැන් අද වැඩසටහනේ බොහොම විශේෂ අවස්ථාවකට අපි එළිබිලා තියෙනවා. රූපවාහිනී මහගෙදර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය කියන්නේ ප්‍රවීණයන්ගෙන් පෝෂණය ලබාගෙන නව පරපුරත් එක්ක ඉදිරියට යන ආයතනයක්. ඉතින් ඇසිදිසි මාධ්‍යකරණයේ ප්‍රමුඛයා වෙමින් නව පරපුරේ දක්ෂතා අගයමින් ඔන්න අපේ නම
අපේ රටේ නාමය ලෝකයට අරන් ගිය අපේ මැණිකේ යොහාන් ද සිල්වාට මේ සමරු ප්‍රදානය විශේෂ වූ සමරු පළකයක්. පළකය ප්‍රදාන කරන්න තමයි අපි දැන් මේ අවස්ථාවට ලැබිලා ඉන්නේ. මේ වෙනුවෙන් අපි ආරාධනා කරනවා ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ විධායක අධ්‍යක්ෂ ජේෂ්ඨ මාධ්‍යවේදී හසන්ත හෙට්ටිආරච්චි මහතාට වේදිකාවට එන්න කියලා. ඒ වගේම තමයි ආරාධනා කරනවා පමුදී ප්‍රධාන විධායක නිලධාරී නලින් කුමාර නිශාංක මහත්මයාටත් ඒ වගේම තමයි අපේ නියෝජ්‍ය සාමාන්‍යකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේර මහත්මයාටත් ආරාධනා කරනවා බොහොම ගෞරවයෙන්. ඔබතුමාගේ දෑතින් අපි ප්‍රදානය කරමු. Thank you. Thank you. හොඳයි. ඉතින් අපි මේ සුවිශේෂී අවස්ථාව ස්වාධීන රූපවාහිනිය පිළිබඳව කතා බහ කරද්දී නවකීන ලබා දෙන මේ අවස්ථාව සහ තැන අපි හැමදාම වගේ මතක් කරනවා. ඉතින් යොහාන කියන්නේ අපේ ලෝකයේ දිනාගත්ත ජාත්‍යන්තරයේ දිනාගත්ත අපේ මැණික. ඉතින් ඇය වෙනුවෙන් වචනයක් කතා කරන්න මේ වගේ දෙයක් කතා කරන්න අපේ ප්‍රධාන විධායක නිලධාරීතුමාට ආරාධනා කරන ගෞරවණීය තුමා මේ අවස්ථාව පිළිබඳව පුංචි අදහසක් දක්වන්න කියලා. උසති මට දීපු අවස්ථාවට ඇත්තටම පුදුම ආඩම්බරයක් ශ්‍රී ලාංකිකයෙක් හැටියට විශේෂයෙන්ම ජාතියේ නාලිකාව හැටියට අපි මේ වගේ දේවල් අගය කරන්න හැම වෙලාවෙම පෙරමුණ ගන්නවා. ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒත් එක්කම මේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හැටියට නෙවෙයි ශ්‍රී ලාංකිකයෙක් හැටියට මට තියෙන වචනයක් කියන්න. මට පුංචි දුකක් තිබුණා, බයක් තිබුණා. අපි ලෝකේ වෙනස් වෙනවා, අපි වෙනස් වෙන්නේ නැද්ද කියලා. අපි හැමදාම අතීතය ගැන කතා කර කර ඉන්නවද කියලා. නෑ, මේ වෙනස් වෙන ලෝකේ අඳුනගෙන ඒ වෙනස්කම් කොහොමද සිද්ධ වෙන්නේ කියලා අඳුනගෙන අපිව ඉදිරියට ගෙනියන්න පරම්පරාවක් බිහිලා හිටු. ස්තුති පුතේ ඔබට. හොඳයි, මේ මොහොතේ හසන්ති හෙට්ටිආරච්චි මහත්මයාගේ හඬ අවදි නොකරොත් විශාල අඩුපාඩුවක්. නුඹල තාරුණ්‍යයට නව හැකියාවන් වලට දක්ෂතාවලට ශක්තියක් වෙන්න පසුබට වෙන්නේ නැහැ උතුමා කිසිසේත්ම. ඉතින් අපි යොහාන ගැන කතා කරමු. විශේෂයෙන් මේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ මේ සිදු කරන අගය කිරීම මේ විශේෂ අවස්ථාව ගැන යමක් කතා කරමු. මැණිකේ ඔබේ සිනාවේ මියුසික් එපා ඈ. මැණිකේලා කොච්චර ඉන්නවද? සිංහල ගීත සාහිත්‍යයේ ගීත වංශයේ මැණිකේලා ගණනාවක් ඉන්නවා. අර කට්ටි යනවද කොහෙද? මං ආයෙත් ඉන්න කියන්නේ නැහැ බවෙලි බා. මැණික තිරා. අලුත් රසයක්, අලුත් හැඩයක්. මැණිකේ ඔබේ සිනාවේ ඈ අඬන්නේ ඇයි සුදු මැණිකේ මාගේ? මැණිකේ මම ආයේ ගෙදර එනවා. මේ ඔක්කොම මැණිකේලා. කියාගෙන ගියොත් ඔබට කියන්න පුළුවන් වැලක් නේද? ඈ? නන් ස්ටොප් එකක් ගහන්න පුළුවන් මැණිකේලගේ. අලුත්ම මැණිකේ තමයි මැණිකේ මගේ හිතේ. දැන් යොහානි මැණිකේ කෙනෙක් තමයි. ඇය නිකම්ම මැණිකේ කෙනෙක් නෙවෙයි, ඩිජිටල් පරම්පරාවේ මැණිකේ කෙනෙක්. ඩිජිටල් කියන වචනේ අලුත්. මැණිකේ කියන වචනේ සිංහල. හොඳ සිංහල වචනයක්. මැණිකේ මගේ හිතේ කියන සින්දුවෙන් ගහලා යොහානි බින්දේ කාටවත් බින්දින්ට බැරි ඩිජිටල් අධිරාජ්‍යයක්. මම ඇය ඩිජිටල් පරම්පරාවේ ගැහණු ළමෙක් කියලා කිව්වේ ටිකක් හිතලා බලන්න. අපේ ද ගීත සාහිත්‍යයේ මතුවෙන මැණිකේලා කීප දෙනෙක් මම මතක් කළා. තව තියෙන මම ගීත මාලාවක් තියෙනවා මගේ ළඟ. ඒ ඔක්කොම මැණිකේලා. හැබැයි මේ මෞබිමින් එපිටට මේ මැණිකේලාව අපට අරන් යන්න බැරි වුණේ ඇයි? අපේ අග්‍රගණ්‍ය ගායන වේදිනියන් ගත්තොත් එහෙම ලතා වල්පොළ මහත්මිය, නන්දමාලිනී මහත්මිය, ඇන්ජලින් ගුණතිලක මහත්මිය, සුජාතා අත්තනායක මහත්මිය, නීලා වික්‍රමසිංහ මහත්මිය, තව මේ ඉන්ද්‍රාණී පෙරේරා මහත්මිය, මේ ආදි වශයෙන් මේ නම් වැලට එකතු කරන්න පුළුවන් අතිවිශිෂ්ට ගායිකාවන් ඉන්නවා. ඉතාම විශිෂ්ට ගායනා තියෙනවා. මේ ගීත මෞබිමින් එහාට අපට අරගෙන යන්න බැරි වුණේ ඒ යුගයේ මේ මෙවලම තිබුණේ නැහැ. මේ තාක්ෂණය තිබුණේ නැත්තම් ලතා වල්පල මහත්මිය පටන් ගන්න කාලේ මේ සමාජ මාධ්‍ය, මේ ඩිජිටල් තාක්ෂණය මේවා තිබුණා නම් එයත් ලෝකෙට යන ගායිකාවක්. අවතක්සේරු කරන්නේ යොහානිත් මේක පිළිගන්න. තාම මියුරු ගායනා නේ ලතා වල්පල මහත්මිය, නන්දා මාලි. ඔවුන්ට බැරි වුණේ මේක තිබුණේ. හැබැයි මේ ඩිජිටල් යුගේ දක්ෂතාව, වාසනාව පොදි බැඳගෙන ලෝකෙට ගිය අපේ මැණිකේ තමයි
යොහානි. අපි සතුටු වෙනවා, අපි ආඩම්බර වෙනවා. හොඳ සිංහල වචනයක්. අපි මේක අගය කරන්න ඕනේ ලාංකිකයෝ හැටියට. අද තන තන ලෝකේ රට රටවල් වල වරද්ද වරක මැණික මැණික කිකේ කියනවා නේද? මහා පාරවල් වල කියනවා. අපි සතුටු වෙන්න ඕන, ආඩම්බර වෙන්න ඕන. සිංහල වචනකින් ගහලා ලෝකේ ඩිජිටල් අධිරාජ්‍ය බිඳපු අපේ මැණික යොහානි. හැබැයි මෙතනින් නවතින්න බෑ. තව ඉස්සරහට යන්න ඕන, තව ගීත එකතු වෙන්න ඕන. විශේෂයෙන් මේ ගීය නිර්මාණය කරපේ මුල් නිර්මාණ ශිල්පීන්ට, මේ ගීය අරගෙන ගිය ඔබට, ඔබේ සංගීත කණ්ඩායමට හැමෝටම අපි සුභ පතනවා. දැන් රහ එකතු වෙන්න, රහ හැදෙන්න, දැන් හොද්ද වුණත් රහ වෙන්න විවිධ දේ එකතු වෙන. ලුණු ටිකකුත් වැටුනාම තමයි රහ වෙන්නේ නේද? දැන් ලුණුත් දාගෙන, හැබැයි ලුණු වැඩි වුණත් ප්‍රශ්නයක් ඈ. කණ්ඩ බෑ. ඒද ලුණුත් ගානට තියාගෙන රහ පදමට අරගෙන හොඳ නිර්මාණ කරගෙන ලෝකෙට යන්න කියලා අපි හැමෝම සුභ පතනවා. ලංකාවේ පුරෝගාමී රූපවාහිනී නාලිකාව මේ රටේ කලාකරුවන්ගේ තිමිරිගේ වගේ තමයි මේ රූපවාහිනී මහගෙදර. ඉතින් යුතුකමක් හැටියට ලෝකෙට අපේ නම අරගෙන ගිය යොහානි අද මෙතෙන්ට ගෙන්නලා ඔබ යගේ ඔබ වගේ කිරීමක් කරන්න ලැබීම ගැන ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩලයේ, කාර්ය මණ්ඩලයේ හැටියට අපි හැමෝම සතුටු වෙනවා. ඔබට සුභ පතනවා. බොහොම ස්තුතියි. හොඳයි. බොහොම ස්තුතියි. විශේෂයෙන් මේ අවස්ථාවට ඔබේ මේ නිහතමානී දායකත්වය ලබා දීම සම්බන්ධව ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ විධායක අධ්‍යක්ෂතුමා ආචාර්ය හසන්ත හෙට්ටිආරච්ච මහත්මයා, ඒ වගේම ප්‍රධාන විද්‍යාග නිලධාරීතුමා, ඒ වගේම නියෝජ්‍ය සාමාජික අධිකාරීතුමා, ඔබ තුන් දෙනාටම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ මැදිහත් වීම, මේ දායකත්වය ලබා දීම සම්බන්ධව. බෙහෙවින් මේ ස්තුතිවන්තයි ඔබ සියලු දෙනාටම. ඒ වගේම අපේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපතිතුමා, ජ්‍යෙෂ්ඨ සම්මානිත නිර්මාණවේදී සුදත් රෝහණ මහත්මයාවත් මේ මොහොතේ ගෞරවයෙන් මතක් කරනවා. එතුමාගේ මග පෙන්වීමත් එක්ක තමයි මේ සීළු වැඩ කටයුතු සූදානම් වුණේ. මේ සියල්ලකම එතුමාගේ අධිෂ්ඨානයන් හැමදේම මල්පල්ලා ගැනෙලා තියෙනවා. අද දවසේදී නවක තාරුණ්‍යයට වෙන්න පුළුවන්, මුළු ලෝකයටම වෙන්න පුළුවන් ස්වාධීන මාධ්‍ය ජාලය තුළින්, ස්වාධීන රූපහණය තුළින් මුළු ලෝකෙම අද ආදරයට ලක් වෙන දවසක් වෙයි කියලා මම විශ්වාස කරනවා නේද? විශේෂයෙන්ම විද්‍යාය අධ්‍යක්ෂකතුමා මතක් කරා වගේ අපේ රටේ බොහෝමයක් කලාකරුවන්ට තිඹිරිගේ බවට පත් වෙන්නේ ස්වාධීන රූපහණී මාධ්‍ය ජාලය, රූපහණී මහගෙදර. ඉතින් ඒ ආඩම්බරයත් එක්කයි අද දවස අපි ගත කරන්නේ. අනිවාර්යයෙන්ම. ඉතින් ලෝකෙම වෙනස් කරේ මැණිකේ. මැණිකේ මගේ හිත තමයි වෙනස් කරේ නේද? ඔව්. මැණිකල ගොඩක් ගැන දැන් ටිකට කලින් කතා කරානේ. ඒ අතරේ මේ යුගයේ ජනප්‍රිය මැණිකේ යොහානි. ඉතින් අපි මැණිකේ සින්දුව අහලමු දැන් නේද? නේද? අපි සින්දුව කියලාම සින්දුව හැරවුම් ලක්ෂයේ බවට පත් වුණ මැණිකේ ගීතය. අපි දැන් සජීවීව යොහානිගේ කටහඬින් මැණිකේ මගේ හිතේ ගීතය අහන්නයි යන්නේ. කවදද? ලෙනා රුවනාරි මන
කටකාරම කෙල්ල. එහෙම කවුරුද කියලා තියෙනවද? කටකාර කෙල්ල වෙලා තියෙනවා නේද? මොන ලෝකෙම කටකාර කෙල්ලලා තියෙනවා. ඉතින් අපේ රටේ නාමය ජාත්‍යන්තරයට අරන් යන්නට තරම් ඇය දක්ෂ වුණා, පස්රාවන්ත වුණා. ඒ උත්සාහය කැපවීමත් එක්ක ඇගේ ජයග්‍රහණය පැහැදිලිවම අපිට ලොකු ආඩම්බරයක්. ඉතින් ඒ ඉන්දියානු ගමන දැන් සින්දුවත් එක්ක විශේෂ අත්දැකීමක් වුණානේ, ජීවිතේම වෙනස් කරන අත්දැකීම බවට පත් වෙනවානේ. අපි ඒ එක්ස්පීරියන්ස් එකක් ටිකක් බෙදාගමු. ඒකට කලින් මම හිතන මතක් කරන්න ඕනේ චමත් සංගීත සහ දුලානේ ආරෙක්ස් සතීෂාන් තුන්දෙනා මම ගොඩක් උදව් කරා මේ සින්දුව. අපි මුලින් මේ මතක් කරමු යෝහනේ මේ සතීෂාන්ගේ ආරාධනය මේ සින්දුව. මම ඒක මම මේකේ TikTok එකක් කරා. එතෙන් තමයි සතීෂාන් කියුවේ සතීෂාන්ගේ චමත්ුයි දැකලා මේකේ ෆුල් කවර් වර්ෂන් එකක් කරන්නද කියලා ඇහුවා. එතෙන් තමයි ඇත්තට පටන් ගත්තේ. ඒකනේ මේ TikTok එක කරේ ඔයා හිතලා. ඔව් ඒකේ මම අර පියානෝ එක ගහලා චූටි චූටි මේ තප්පර 30 ඒවා. එතනින් ආරම්භ වෙච්ච ගමන මෙච්චර දුරක් යයි කියලා කොයි හරි තැනක හිතුණාද? නෑ. හරි. අපි මතක් කරමු දැන් මේ ලෝකෙම වෙනස් කරමු. සෝරි මම කතාව වෙනස් කරන්නේ. හරි. දැන් අපි කියමු මේ බෝලිවුඩ් පැත්තට ඉන්දියාව පැත්තට ගිය ගමන කොහොමද ඒක ජීවිතේට මොන වගේ අත්දැකීමක්ද එකතු කරන්නේ? මගෙත් එක්ක අපි බෑන්ඩ් එකක් ගියා. අපි ඉස්සෙල්ලා පටන් ගත්තේ දෙල්ලි වලින්. එහේ කන්සර්ට් එකක් තිබ්බා. ඊට පස්සේ හයිදරාබාද් තිබ්බා. ඊට පස්සේ තව වැඩ කටයුතු ටිකක් මුම්බයි වල සිදු වුණා. ගොඩක් වෙනස් ඒගොල්ලන් වැඩ කරන විදිහ. ඒ අත්දැකීම ගොඩක් වෙනස්. මොකද අපේ රටේ කියන්නේ ලංකාවේ වැඩ කරන විදිහට නෙමෙයි ඒගොල්ලන් වැඩ කරන්නේ. ඉතින් ඒක ඉගෙන ගන්න ගොඩක් තැන් තිබ්බා. ඒවා මෙහෙට ගේන්න බලනවා ඉතින්. තව පුංචි ආරංචියකුත් තියෙනවා. ඉදිරියේදී තවත් බලිවුඩ් චිත්‍රපටයක ගීතය ගායනා කරන විශේෂයෙන් මැණිකේ මගේ හිතේ ගීතය හින්දි වර්ෂන් එකක් විදිහට ගායනා කරන ආරාධනාවක් ලැබිලා තියෙනවා කියලා. අපි ඒකත් මතක් කරමු. ඔව් Thank God කියන චිත්‍රපටය තමයි ඊළඟ අවුරුද්ද දෙන්නේ. මේක මුම්බයි වලදී මම ඇත්තට දෙපාරක්ම රෙකෝඩ් කරා. හරියෙ නැහැ. ආය යන්නෝනේ. මොකද ඒකේ මේ ප්‍රොනන්සියේෂන් පොඩ්ඩක් ඒවා මම හින්දි කතා කරන් දන්නේ නැති නිසා පොඩ්ඩක් අමාරුයි. ඉතින් ඒක නිසා ආය යන්න වෙනවා ඒක රෙකෝඩ් කරන්න. ඒකත් එක්කම දැන් මේ අහන්න ඕනේ දැන් පමුදී දැන් මේ ලෝකේ වෙනස් වෙච්ච දෙයක් නේ අපිට ඇහුනේ නේද? දැන් යෝහානේ එදා දවසේ මහන්සි වෙලා වැඩ කරලා ඇවිල්ලා මේ නිදා ගන්නවානේ. මහන්සි වෙලා ඇවිල්ලා නිදාගද්දී කාගෙන්ද කෝල් එක එන්නේ මේ ජීවිතේ වෙනස් වෙන? මෙහෙම මේ මැසේජ් එකක් දාලා තියෙනවා අමිතාබ් බච්චන් මේ ඉන්ස්ටාග්‍රෑම් එකේ. ඩිලන්ජන්. ඒකත් එයාමයි. ඒකත් එයාමයි. ඒ වෙලාවේ මොකද හිතුනේ? හැබැයි මම ෆෝන් එක තිබ්බා. ඒක මට හරියට තේරුන්නේ නැහැ. එයා කිව්වේ දේ. ඉතින් මම මගේ වැඩක් මගේ නිදාගත්තා. උදේ නැගිටිනකොට අම්මි තමයි ආයි කිව්වේ. ඒ කියන්නේ මේ අවස්ථාව සමරන්න ටිකක් වෙලා ගියා. ඒ කියන්නේ මම සමරනකොට අනිත් ඔක්කොම සමරලා ඉවරයි. ඒ වගේ නේද? අනිත් ඔක්කොම සමරලා ඉවරයි. ඉතින් ඒක මට හරියට සමරන්න බැරි වුණා. හරි. යෝහාන්ට ආදරේකට තවත් යාළුවෙක් ඉන්නවා අපේ දුරකතනේ. Good morning. Good morning. Good morning. Good morning. අපිට නම කියන්නකෝ. මම කුරුරෑගලින් සඳලි කතා කරන්නේ. සඳලි. ඔන්න සඳලි අවස්ථාව තියෙනවා යෝහාන්ට කතා කරන්න. හලෝ යෝහානි අක්කේ. හලෝ. ඔය හරිම ලස්සනයි හැමදාම වගේ. Thank you. සත්‍යය දවස්තාව මුලට ඔයාලට කතා කරන්නේ. ඔය එන්න අපේ කන්සර්ට් එකක් බලන්න. ඉතින් අකිචුව දෙල්ලීමක් තියෙනවා. අක්කගේ නම්බරේ දෙන්න පුළුවන්. මගේ නම්බරේ දෙන්න පොඩ්ඩක් අමාරුයි නේ. හා නැෂනල් ටීවී එකේ කොහමද? අපේ පෙටා ඉෆෙක්ට් එක ගැන කතා කරොත් මම හිතන්නේ මොකක් හරි. හරි. ඔන්න සඳලියව මේ අවස්ථාව තියෙනවා මේ අපේ නිෂ්පාදන කණ්ඩායමෙන් ඔන්න දුරකථන අංකය ඉල්ල ගන්න අවස්ථාව තියෙනවා. හරි. හැම වෙලේම කෝල් කරන්න එපා නේද? හරි. සඳලි ඉන්නා නැත්නම් අවිනා හරි සඳරි තවත් දවසක අපිට කතා කරන්න අනිවාර්ය මියුසික් ඇට් 11 වලට සුබ දවසක් ඔයාලට Thank you සඳරි Thank you Thank you හරි තවත් යාළුවෙක් ඉන්නවා අපිට Good morning Good morning අයියේ Good morning කවුද මේ මගේ නම නෙතුල් 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 අපිත් එක්ක හැමදාම එකතු වෙන යාළුවෙක් නේද ඔව් ඒකනේ ඔන්න නෙතුල් අද වැඩසටහන ගොඩක් වෙනස් වෙලා තියෙනවා ගොඩක් ආසාවෙන් හිටපු ගායකාවක් නේද යොහානි කියලා කියන්නේ ඔව්
අන්න ඉතින් ඔන්න ඒ අවස්ථාව තියෙන ඔන්න සජීවී වහන කතා කරන්න. හෙලෝ යහනි අක්කේ. හෙලෝ. අක්කට කොහමද? මට හොඳයි. ඔයාට කොහමද? මමත් හොඳින් ඉන්නවා. ඔව් මේ දැස්වල මොනාද කරන්නේ? මෙතුන් අහන්න ඕනේ ප්‍රශ්නේ. පොඩ්ඩක් මෙවත්ත මාරු වුණා වගේ. මේ ආස්තය ගෙදරටලා සෙල්ලම් කරනවා. හරි. හැමදාම මියුසික් එකට 11 එක එකතු වෙන අපේ යාළුවෙක් නේ. නේද අනිවාර්යයෙන්ම. ඉතින් ඔන්න නෙතුල් ඔන්න වාගේ ආසාවරණ ඉස්සුණා කියලා අපි විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් තවත් අපිට කතා කරන්න පුළුවන් නේද? ඔව් දැන් අද දවසේ එනකන් ගොඩක් යාළුවෝ බලාගෙන හිටියන අපේ පූර්ව ප්‍රචාරක පටෝස්සේ දැනුවත් කිරීම කරා අඟහරුවාද අනිවාර්යයෙන්ම විශේෂ දවසක් අලුත් දවසක් බවට පත් වෙනවා කියලා ඒකත් එක්ක අපේ යාළුවෝ ගොඩක් නොයසිලිමත්ව තමයි අද දවසේ වෙනකන් හිටියේ. ඉතින් ඔන්න දවස උදා වෙලා තිනු අපිට කතා කරන්න පුළුවන්. ඔව් කතා කරන්න පුළුවන් අපිට මේ පැත්තට 0112 20 54 454 ඒ වගේ තමයි 20 54 554. හැබැයි මේ දඩට මතක් කරන නම්බර වලද වෙනස් ඉඳ ගොඩක් අටිට මේ වෙන්න පුළුවන්. එහෙනම් මම ආයෙ මතක් කරන්නම් 20 54 454. ඒ වගේම තමයි 20 54 554. ඔන්න දුරකථන අංක වලින් අපිත් ඒක දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔව් හැබැයි අර වෙන්න වගේම තමයි අපිට SMS කරන අංකය නම් වෙනස් වෙන්නේ නැහැ. ඒ අංකයටම ඔන්න යොහාන්ට wish කරලා music at 11 program එකට wish කරලා අවස්ථාව තියෙනවා SMS කරන්න. අනිවාර්යයෙන්ම ඉතින් යොහානි අපි යන්න සූදානම් දැන් නේද බෑන්ඩ් එකේ සින්දුවට. මොකද්ද ගීතේ? පිටලි. අපේ ලුණු පදමට ලුණු රස කරන හොඳ ලස්සන සින්දුවක් අහන්න සූදානම්. අපි අර ඉස්සෙල්ල දැක්කේ නැති එක්කෙනා. ආ. සංගුණ නේද? සංගුණ අමුත්ත. පිටලි. ඒ දේව ගැන අපි පුංචි අදහසක් බෙදාගමු. අප්‍රීතියා කියනද මේක මේක පිටිමගේ මම අපි අහමු නේද ඒක තමයි පිටි යෝහනි දුබයි වල ගහන්න ඉන්න කව සොන් එක මේක ඇවිල්ලා 44 කල්ලි දෙවිවරුයි චරිත අත්ලගේ ගලන ගඟ මික්ස් එක අපි ඒක හැබැයි ඔව් මේ මේ වර්ෂේ විතරයි කියන්නේ හරි වෙනස් අත්දැකීමක් වෙයි බලමු නේ ඔව් හොඳනේ අවස්ථාව තියෙනවා අස්සන මෑෂප් එක අපි දෙවිවරු හිප්හොප් මැරෙන්නේ කොල්ලෝ අපි නතුරු මුහුදට පෙනන්න එපා කොල්ලෝ ලුණු ගින්න අපි නම් මොකටද ගිනි කුරු අපි දෙවි වරු හිප මැරෙන්නේ කොල්ලෝ අපි නතුරු අපි මොන්චි ලිචිලි චිල්ල මලි කවුද රජ මම සිනහ කැලි බරෙන් කොල බෙට පෙන්නන රගේ 44 කලි බලි දෙනවද කොල බෙට කනේ මම කන දුනුවත හප කනේ මම මුල අමතක කලේ නැහැ මම මම බකිනේ කියවනේ මම කඩනේ බයි කඩනේ නැයි පොරු ටික කලේ ඇතට ජය දුන්න දෙය ඔබගේ හිතට හය දුක විඳ බුවයි වෙන රස කනේ කුපි වට වෙන කරුණම ගඳ යොම පොර කනේ මට වැඩන්නේ මම පාඩුවේ මම ගහගෙන මුහුදට පෙනන්න එපා කොළලුනු ගින අපි නම් මොකටද ගිනි කුරු සුරලොව සැප අපි දෙවිවරු හිප මැරෙන්නේ කොළ අපි නතුරු මුහුදට පෙනන්න එපා කොළලුනු ගින අපි නම් මොකටද ගිනි කුරු සුරලොව සැප අපි දෙවිවරු කොළලුනු කින අපි නම් මොකටද ගිනි කුරු සුර
ලොව සැප අපි දෙවිවරු හිප මැරෙ නැහැ කොල්ලෝ අපි ඉන්න තුරු මුහුදට පෙනන්න එපා කොල්ල ලුණු ඉන්න අපි නම් මොකටද ගිනි කුරු සුර ලොව සැප අපි දෙවිවරු හිප මැරෙ නැහැ හරි ඉතින් ඔන්න හිපොප් මැරෙන්නේ නැලෝ ඒගොල්ලෝ ඉන්න කලත් පිටි කියන එක තමයි හරිම ජව සම්පන්න අවස්ථාවක් නේද ඔව් හරිම මම දැක පැතු වත් හරි අමාරුවෙන් මෙතන මාඩි වෙලා හිටියොත් නැගිටලා dance කරන්න තුනනේ නේද ඇගිරින්න අවස්ථාවක් දෙන්නේ නැද්ද මට දෙවන මම dance අපි දෙන්න අද ප්‍රෝග්‍රෑම් එක කරලා ඉවරලා පොඩක් උත්සාහ කරලා බලමු අපි අපි කන්සර්ට් එකක් ගන්න අනිවාර්යෙන් හරි දැන් අපි දැක්කා ඒ ජාබේ ඒ උද්‍යෝගේ දැන් පැහැදිලි නේද මොන වගේ ටීම් එකක්ද මොන වගේ තේරීමක්ද කරලා තියෙන්නේ කියලා නේද මොන රස දැන් තමයි තේරෙන්නේ තම 150ක්වත් දැක්කේ නෑලු ඒකට 130ක් විතර අවිල්ලත් තියෙන්නේ 30කුත් නෑ ඩ්‍රම් එකක් අපි ආ ඩ්‍රම් එක තු යන්නේ නේ වැඩි මේක අපි වෙනස් කරන්න පුළුවන් මොකද ඉන්දියාවම නටවපු කණ්ඩායමක් මේ ඉන්නේ නෑ අනිවාර්යයෙන්ම ඉතින් අපිට මේ අපේ රටයත් ගොඩක් ආදරය කරන සිරමාතරු කිහිප දෙනෙක්ව හමු වෙන අවස්ථාව ලැබෙනවානේ යොහානිට ඉතින් මේක විශේෂ අවස්ථාවක් ජීවිතේ ලේසියෙන් දිනා ගන්න බැරි අවස්ථාවක් කෙනෙක්ට යොහාන්ට අවස්ථාව ලැබෙනවා එයාගේ හැකියාව දක්ෂකම දේවල් එක්ක මේ අත්දැකීම මොන වගේද දැනෙන්න අපි සුට කතා කරමු මං හිතන්නේ ඒක තාම මම ප්‍රොසෙස් කරන ගමන් ඉන්නේ මොකද්ද මේ උනේ තාම අදාහ ගන්න බෑ එහෙමද තාම ඔව් මොකද මම අපි කවදාවත් හිතපු නැති දෙයක් ඉතින් එහෙම කව හරි හම්බුන ගමන් හිතෙන්නේ මං කොහොමද මෙතනට ආවේ කියලා අපි අවස්ථාවන් ටිකක් මතක් කරගෙන යා ඔව් සමංකාන්ව හම්බුණා big boss එකේදී එතකොට රන්වීර් සිංහව හම්බුණා big picture එකේ ඇත්ත කතරව මට කියන්න හම්බුණා ඒ එපිසෝඩ් එක තමයි ඇවිල්ලා නැහැ හැබැයි ඇත්ත එක මට කියන්න හම්බුණා අපනා ඩයිම ආයගා ඒක මං අවුරුදු දෙකකට වගේ කලින් කව එකක් කරලා තිබ්බා. ඉතින් ඒක ලොකු අවස්ථාවක්. ආසාවෙන් හිටපු හිණයක්. ආසාවෙන්. කියන්නේ හිතුවේවත් නැති හිණයක්. හැබැයි වුණා. හැබැයි වුණා. එහෙම තමයි නේද? එතකොට ජැක්ලින්, නෝරා ෆටේ, තව ගොඩක් ඩිරෙක්ටර්ස් හම්ුණා. එහෙමත් කාන්. ඉතින් ඒක හිතාගන්න බෑ තාම. ජැක්ලින් ෆර්නැන්ඩස් කියන්නේ නේද අපේ මේ ශ්‍රී ලංකාවේ මේ මවුභූමියේ සම්භාවිතය තියෙන කාන්තාවක්. ඉතින් ඇයගෙන් ලැබිච්ච දේ ඇයි මොනවද කිව්වේ මේ වගේ දෙයක් ගැන ඔයාලට? ඇත්තටම මම පළවෙනිට මගේ ඉන්දියාවේ මැනේජ්මන්ට් එකට සයින් කරන්න කලින් ඇයට තමයි කෝල් කරේ. මේක ඇත්තද කියලා බලන්න. ඒ කියන්නේ මොකද අපි දන්නෙත් නෑ මොකද්ද ඇත්ත මොකද්ද බොරු කියලා. ඉතින් එයාට තමයි කෝල් කරේ මොකද ඒ කම්පැනි එක තමයි ජැක්ලින් ඉස්සෙල්ලා මැනේජ් කරලා තිබ්බේ. ඉතින් එයා කිව්වා කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇඩ්වයිසස් ගොඩක් දුන්නා. කොහොමද ඉන්ඩස්ට්‍රි එකේ හැඩගැහෙන්නේ කියන එක ගැන. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා එයාට. ඉන්දියාවේ ක්‍රවුඩ් එකත් එක්ක ඉන්දියාවේ ජනතාවත් එක්ක කොහොමද හැසිරෙන්නේ කියන දේ පිළිබඳව එකෙන් හොඳ අදහසක් හම්බෙන්නේ නැති. ඔව් සහ ඉන්ඩස්ට්‍රි එකේ කොහොමද ඒ කියන්නේ සින්දු කොහොමද වැඩ කටයුතු කරන්න කියන එක ගැන. ඉන්දියාවටම යන්නද බලාපොරොත්තු? එහෙම නැහැ. එහෙම යන්නේ නැහැ. හැබැයි තව ඉස්සරහට ටුවර්ස් වලට සම්බන්ධ වෙන එහෙම ආරංචි තියෙනවා නේ? ඔව් ටුවර්ස්, කන්සර්ට්ස් සහ රෙකෝඩින්ග්ස් තියෙනවා. ජින්ගල්ස් ඒ වගේ ගොඩක් කටයුතු ඉතින් කරගෙන ආ. ඉතින් දෙපැත් ඒ කියන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ වැඩ. තොර මේ අපි ඔව් අපිට යාළුවෙක් ඉන්නවා. ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින්. මම කතා කරන්නේ මේ නදවච්චියෙන් රජිත කතා කරන්නේ මම. හසිත හරි නේද? හා රජිත. රජිත. හරි රජිත අවස්ථාව දිනවා යොහාන්ට කතා කරන්න. හරි. බොහොම ස්තුතියි මේ අවස්ථාවට මේ ITN ආයතනයේ සෞදිරූපණ සේවයට. යොහානි කොහොමද? හොඳින් ඉන්නවා. Thank you. හරි හරි වාද සුබවදනවා. මේ මම චුට්ටක් මේ මට මෙන්න මේ දේ කියන්න ඕනේ මට මේ මොකද සාමාන්‍ය මේසික 11 ප්‍රෝග්‍රෑම් එකකට ගොඩාක් දවස්වල කතා කරන්ද මේ try කරනවා. මොකක් කියලා කතා කරන්න වෙන්නේ busy හින්දා අද නම් කොහොම හරි ගන්නවා කියලා මම මේ කතා කරේ කෝල් ගොඩක් මම ගත්තා. මොකද අර මේ ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් එක නිසාම මට මෙන්න මේ දේ කියන්න ඕනේ මේ ප්‍රෝග්‍රෑම් එක බලලා අපේ ප්‍රේක්ෂකව හැමෝටම මම හිතනවා මේ මනුස්සයෙක් දිනු වෙන්න ඕන කොහොමද කියනවා නම් මනුස්සයෙක් දිනු වෙන්න කොතනද කියනවා නම් හොඳම උදාහරණය තමයි යොහානි කියලා කියන්නේ. යොහානි මම කියනවා අපේ අර හතන්ත මහත්තයා කියපු විදිහට දැන් තමයි යොහානි පටන් අරගෙන තියෙන්නේ. හැබැයි යොහානි පටන් අරන් තියෙන තැනත් ලංකාවේ යන්න තියෙන ඉහළම තැන ඉඳන්
එයා එතනින් එහාට ලෝකයට යන්න තමයි එයා පටන් අරගෙන තියෙන්නේ. තාමත් එයා එයාගේ ගමන ආරම්භ කරගෙන යනවා. මේ වෙනකොටත් එයා ලොකු තැනක ඉන්නවා. ආයෙත් අපේ ලංකාවටම ලොකු ආඩම්බරයක්. ඒ වගේම ස්වාධීන රූපවාහිනියට වඩාත් ගොඩාක් ස්තුති වෙනවා. මේ ඉන්දියන් ටූර් එක ලෝකෙ වටේ යාගේ සංචාරය ඉවර කරලා ආපු ගමන්ම ලංකාවට ඉස්සෙල්ලා මේ ප්‍රෝග්‍රෑම් එක දීපිට සහ පැය දෙකක ගුවන් කාලයක් මේ සම්පූර්ණ වැඩසටහනට මෙහෙම වෙන් කරව එක ලොකු උදව්වක්. උදව්වක් සහ අපේ ඊළඟට එන්න ඉන්න ජෙනරේෂන් එකට ඒ හැමෝටම මේක ලොකු ආදර්ශයක්. සහ යොහානි වගේම බෑන්ඩ් එකට ලුණු බෑන්ඩ් එකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ විදිහට අපේ ලංකාවේ නම ඉස්සරහට ගෙනියනට. යොහානිගේ මම ආසම කරන දේ තමයි එයා අහනහන හැම වෙලාවකදීම මීඩියා වලින් එයා කියන්නේ මම රට දාලා යන්නේ නැහැ, හැමෝම අහනවා එයාගෙන් ඉන්දියාවට යනවද කියලා. හැබැයි යොහානි හැම වෙලාවකම කියන්නේ නැහැ මම රට දාලා යන්නේ නැහැ. යොහානිට මුළු ලෝකෙම ආදරය කරත් ඒකයි ශ්‍රී ලංකා නම ඉස්සරහට ගෙනියපු නිසා. ඒ වගේ විදිහටත් යොහානි කොයියම් මොහොතක හරි ওই අදහස වෙනස් වෙන්න පුළුවන්. නෑ මම මෙතනින් එහාට යනවා කියලා මම ඉල්ලා හිටිනවා. මම දවස්වල ලංකාවෙන් ලංකාවේ ඉඳගෙන ඔයාගේ ඉදිරි ගමන යන්න. හරි. ගොඩක් ස්තුතියි. රජිත බොහොම ස්තුතියි. Thank you රජිත. සුබ දවසක් අපි වෙලාව බලමුනේ. දැන් තමයි හොඳම වෙලාව. ඉතින් ඔන්න හොඳම වෙලාව බලලා ආවේ මම. හොඳම වෙලාව බලලා එද්දිම හොඳම කෙනෙක් ඉන්න කතා කරගෙන. Good morning. Good morning. Good morning. Good morning. කවුද මේ? මම ගම්පලින් යොහානි. ගම්පලින් යොහානි. ගම්පලින් යොහානි. හරි. මාතියවා. මම එකමඩ වගේ කිව්වේ මම හරි විශේෂ කෙනෙක් කතා කරනවා කියලා. බලන්න කොහොමද කියලා. නම දන්නේ නැහැ. ඔය ඉස්කෝලේ යනවා නේද? ඔව්. ආ මම ආ වසර කියන්නේ සුපුරුදු විදිහටම. අද යොහානිත් එක්ක කතා කරන්න තියෙනවා මම වසර අහන්න. එහෙනම් අපි යොහානිත් එක්ක කතා කරමුද? හා. හරි. යොහානි ඔන්න ආවට අවස්ථාව. හලෝ. හලෝ යොහානි. හලෝ යොහානි. Good morning. Good morning. ආවට කොහමද? හොඳින් ඉන්නවා. මම ඔයාගෙන් රික්වෙස්ට් එකක් කරන්නද? කරන්න. හරි. අර ඔයාගේ හින්දි song එකක් තියෙනව නේද? ඔව්. මේ ළඟදි කරේ. ඔව්. අනේක කියනවාද? පුංචි කොටසක්. පුංචි කොටසක්. ඔව් පුංචි කොටසකට යන්න බලමු අපි. අපි බලමු. හරි. හරි අක්කේ. Thank you. මිලියනයක් දේවල් කරන්න බලාපොරොත්තු වෙන අය ගොඩාක් ඉන්නවා. එහෙම. හැබැයි ওই දේවල් කරන්න අතේ සල්ලිත් තියෙන්න බෑ. මේ දවස්වල නම් අතේ සල්ලි 7-5ක්වත් නෑ. අහන්න ඕනේ බංකුත් කරන්න. අන්න එහෙම නොසිතූ සතුටක් අපිට අරගෙන එනවා ඊවා මිලියන ඩ්‍රීම්ස්. එහෙමද? රුපියල් මිලියන 6ක තෑගි කන්දරාවක්, ඒ වගේම රුපියල් 5000ක් වටිනා shopping voucher 1000ක්, ඒ වගේම මාස්පතා රුපියල් 100,000 බැගින් 1,03,000ක් දිනා ගන්නත් අවස්ථාවක් තියෙනවා. ඒ වගේම අවසන් දිනුම් ඇදීමෙන් රුපියල් මිලියනයක් දිනා ගන්න අවස්ථාවක් තියෙනවා. පුංචි දෙයයි කරන්න තියෙන්නේ ඊවා ප්‍රොමෝ පැක් එකක් අරගෙන ඒකේ ඇතුලේ තියෙන කෝඩ් එක ප්‍රොමෝ කෝඩ් එක 7788ට SMS කරන්න ඕනේ. එහෙම ඒ වගේම වැඩි විස්තර දැනගන්න පුළුවන් පැක් එකේ පිටපස තියෙන QR කෝඩ් එක ස්කෑන් කරොත්. එහෙම වුණොත් ඔන්න මිලියන ප්‍රතියෙක් වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේ මේ දීමනාව නොවැම්බර් 1 වෙනිදා සිට 2022 අවුරුද්දේ ජනවාරි 31 වෙනිදා පමණයි වළංගු වෙන්නේ. ඒ වාසනාව තියනවා නම් ඉතින් අපි අවසාන දුරු මැදින්නාරි සම්බන්ධ වෙමු නේද? අනිවාර්යෙන් උත්සාහ කරලා බලන්න හැමෝටම අවස්ථාවක් තියෙනවා. ඉතින් යොහානි අපේ ආදරණීය යාළුවා අපේ කෝලගේ ඉල්ලීම ඉෂ්ට කරමු නේද අපි පුට්ටක්. මුංජි කොටසක් ගායනා කරලා. හරි. චූටි ගැලා. චූටි ගැලා. මදම් ෂුවනේ. පුටුවත් එක්ක කරේ කරේ ඉඳි මට තේරුණා මම යනවා කියලා නිකන් හිතනවා වෙන ලෝකෙකට ගියා වගේ එකක් දැනුණා නේද? ඒක තමයි. අපි බ්‍රේක් එකකට යන්න හදන්නේ. බ්‍රේක් එකෙන් පස්සේ නැවතත් එකතු වෙමු මියුසික් ඇට් 11 එක.
බ්‍රේක් එකෙන් පස්සේ නැවතත් මියුසික් ඇට් 11 හරියටම වෙලා ගියා. ඔන්න 11:20 අපේ සුපුරුදු වෙලාවනේ. සුපුරුදු වෙලාවනේ මියුසික් ඇට් 11 බලාගෙන ඉන්න හැමෝම මේ වෙලාවේ ගොඩක් කට්ටිය දැන් හිතනවා ඇති අයියෝ අපරාදේ අපි 10 ඉඳලා බලුවේ නැත්නම්. හැබැයි අපි කලින් දැනුවත් කරානේ පූර්ව ප්‍රචාරක පටෝසි අපි එන්නේ 10ට කියලා කමක් නැ වුණා දැන් උනත් එකතු වෙන්න අපිට කෝල් එකක් ගන්න අවස්ථාව තියෙනවා යොහානිත් එක්ක කතා කරන්න පුළුවන්. හරි යොහානි කලිනුත් කිව්වා අර බිග් බොස් ෂෝ එක ගැන. සල්මන් ඛාන් එක්ක ඒ මුණ ගැහිච්ච අවස්ථාව ගැන රසබර අවස්ථාවක්නේ රසබර අත්දැකීමක්නේ අපි දැක්කා සමාජ මාධ්‍ය ඔස්සේ අපි ඒ ගීතය ඔහුට ගන්නව ඔහු ගායනා කරන උත්සාහ කරන එක හරිම රසවත් අපිටත් බලාගෙන ඉන්න. අපි චුට්ටක් මතක් කරමු දෙයක් ගැන. ඒ ඒ කතාවද? ඔයාට ඒක දැනුණ විදිහ. ඒක මම හිතෙත් නෑ ඔහු ඒක කියයි කියලා. එයාම කිව්වා මට ඒක කියලා දෙන්න කියලා. මට මතකයි මං ඒ කැලල මං හිතන්නේ කට් වෙලා කට් කරලා දෙන්නේ මං කිව්වා මණිකේ මගේ හිතේ මුදින්න ඕන ඒ ඒ වර්ස් එක විතරයි මම එයාට කිව්වේ ඊපස්සේ ඒක වුණා ඊතුරු කැලලත් කියන්නේ කියලා ඊට පස්සේ මං කිව්වා ඒක ඉට්ස් ටූ ලොง කියලා ඒක තව කමන්නේ ඇත්තටම අපි මේ කොටස පොඩ්ඩක් බලලා ඉමු ඇත්තටම එහෙම දුනේද කියලා බලමුද අපි කොටස පොඩ්ඩක් බතම්මා හරි යොහානි මේ සින්දු කියන එකද ලේසි නැත්නම් සින්දු ගන්න එකද උගන්නන එක ලේසි මොකද්ද අපඩේ ලේසි ලේසි සින්දු කියන එක සරි සින්දු කියන එක ලේසි නේද ඒක අපිට තේරුණා සල්මන් ඛාන්ට දැන් සිංහල ඉගන්නවනේ නේද දැන් සිංහල ඉගන්නද දැන් ඔයා සල්මන් ඛාන් ඉදිරිපිට මේ මුළු ඉන්දියාවක් ඉදිරිපිට මේ හින්දි භාෂාවෙන් ගීත ගායනා කරද්දී ඉන්දියාවෙන් ලැබුණ මොන වගේ ප්‍රතිචාරයක්? මම සිද්දත් මේ කිව්වා සහ ඔ ජාන ජාන කිව්වා පොඩි කැලක්. ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මට 100% හරියට කියන්න බෑ. ඒක නිකන් අපි ඉංග්‍රීසි කතා කරනවා වගේ. ඇක්සන්ට් එකක් අනිවාර්යෙන් තියෙනවා. හැබැයි ඉතින් මම බලන්නේ කොහොම හරි මැච් කරගන්න ඉදිරියේදී ළඟින් හරියන්න. හැබැයි මේ ඔය මොන හින්දි සින්දුව ගිහුවා වැඩිපුරම කෑ ගැහුවේ මැණිකේ මගේ හිතේ යද්දී නේද? ඔව්. ඒ සින්දුව ගොඩක් කට්ටේ ගායනා කරාත් එක්ක නේද? ඔව්. ඉන්දියාවේ. මුළු ඔක්කොම මං හිතන්නේ. වැඩිම කවර්ස් ප්‍රමාණයක් බිහිවලා තියෙන ගීතයක් බවට පත් වෙලා දැන් ලෝකෙ. අනිවාර්යෙන්ම. ඉතින් ඔයාලා ලොකු අඩම්බරයක් තියෙන්නේ පැතුම් සිංහල වචන සිංහල භාෂාවත් එක්ක ගීතේ මේ දරන සහ ශීලා මේගොල්ලන් ශීලා කිව්වා හරි අපි දැක්කා හරි සුදුරු අවස්ථාව පුංචි දරුවෙක් කියනවා මේ අර තරංගයක ඒ සින්දුව ඔව් ඉන්දියා ඒක තමයි ගොඩක්ම එකක් ගොඩක් ගියා එකක් ගොඩක් ගියා නේද රියැලිටි ෂෝ එකක නේ ඉතින් අපි දැන් ඒ කේක මේ විවිධ භාෂාවලුත් අපිට මේක අහන්න ලැබුණා අනිවාර්යෙන් එමා මතකයි මතන එකක් ලොකු ආකර්ෂණ දිනා ගන්න කව එකක් වුණා. මොකද ඉතින් ඒ කියන්නේ මේ වගේ විවිධ භාෂා වලින් ගීතේ නිර්මාණය වෙනවා. මම හිතන්නේ භාෂා 100කට වැඩියෙන් මේ කවර්ස් හැදුණා. ඒක මටත් හිතා ගන්න බෑ. මොකද මටත් අපේ යාළුවෝ එවනවා හැමදාම මොකක් හරි වෙන භාෂාවකින්. ඉතින් ඒක ලොකු අවස්ථාවක් අපේ ලංකාවේ කැලලකුයි සහ වෙන රටක කැලල සින්දුව ගායනා කරනවා ඉතින් මේ පාරවල් වල වාදනයක් කරනවා අනිවාර්යෙන් ඒක මොන වගේ ආඩම්බරයක්ද කියන්නේ අපිට හිතා ගන්න අමාරු නේද ඇත්තටම ඒ තරම්ම හරිම විශේෂ ගීතයක් මතන කාලයකින් බිහිවෙච්ච හරි අපූර්ව විශේෂ විශ්මිත හැකියාවක් තියෙන ගීතයක් බවට පත් වෙනවා මැනිකේ මගේ හිතේ ගීතේ හරි අපි ඊළඟ ගීතයට යනවද නැත්නම් අපිට යාළුවෙක් ඉන්නවා අපිට කවුද මේ good morning good morning caller gihilla caller gihilla pena sindota mokadda api ahana sindota yamu ilaga ah oh band eke sindota ha band eke sindu hari sorry ta hari ave sindu gana poddak kiyalama sindu patan gai මේක ශ්‍රියාමනුවත් ටිකේ මේකින්ද මේ සින්දුව දැන් මගේ පෙට ඉෆෙක්ට් එකේ පළවෙනි කවයකගේ ශ්‍රියාමනුවත් ටිකේ මේ ගොඩක් ස්තුති වන්දන ආනන්ද පෙරේරා මහත්මයා මම කවල් ලැබු තුනක් කො මේක අපතේ අරගෙන කියන්නේ ඉතින් මේ ඒක තමයි කියන්නේ මුලින්ම පෙට ඉෆෙක්ට් එකත් එක්ක මම කරපු පළවෙනි කවයක තමයි ශ්‍රියාමනුවත් ඉතින් ගොඩක් ඒක මේ YouTube එකේ ගොඩක් famous අනිවාර්යෙන් අර මේක නූර්ති ගීතයක්නේ ආනන්ද පෙරේරා මහත්මයා නැවත ගීතයට පන්න දෙනවා දැන් ඔන්න තව අලුත් හැඩයකින් අලුත් විදිහකින් අපි ගීතේ රස විඳින්න හද. ලුණු රසය සුට්ටක් වැඩි කරලා සින්දු අහන්න යන්න දැන් නේද? ඕකේ.
ශ්‍රියමන මත්‍රී මාගේ දැකලා උන් මහද වේවි හෘදේ ශ්‍රියමන මත්‍රී මාගේ දැකලා උන් මහද වේවි හෘදේ සනසපන් මාව කල් නැර පින්සාර රන් ලන්දේ සනසපන් මාව කල් නැර පින්සාර රන් ලන්දේ පින්සාර රන් ලන්දේ පින්සාර රන් ලන්දේ ලබා දුන්න මේ ගීතය මේ ජෝන්ද සිල්වා මහත්මයාගේ නූර්තියක් ඇසුරින් තමයි මුලින්ම නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ ආනන්ද පෙර ප්‍රමුඛ සිහනද සංගීත කණ්ඩායමේ මේ ගීතේ නව පණක් ලබ දෙනවා. ඊට පස්සේ දැන් වෙන ජාත්‍යන්තරේම පණක් දීලා තියෙනවා. දුනු කණ්ඩායමේ විසින් තවත් අලුත් හැඩයකින් අපි ගීතේ රස වින්දා. හරි. හරි යෝහානි. දැන් මේ වගේ කණ්ඩායමේ බෑන්ඩ් එකේ වෙලාවට වැඩ කරන්න කවුද? කට්ටිය අහක බලා ගන්නවා. ආ අර අර මම කියන්නේ ඇත්තෙන් අතිස්සුවා නෑ 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 මමද ආ මම කියන්නම් වෙලාවට එන්නේ නැති එකේන ඔකවෙන්නේ ඔන්න අපි නම් ඇහුවේ නෑ ඔකවෙන්නේ ඔක්කොම ලෙන්නේ නැහැ කියලා ආ ඕනේ ආ තමයි හැබැයි වෙලාවට එන්නේ කරා වෙලාවට දුරකතන ඇමතුමක් තියෙනවා කවුද අපිත් එක්ක එකතු වෙන්නේ good morning sorry malik hello hello කවුද මේ hello 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 අපි වහනවද කවුද මේ නම කියන්නේ ඔව් එහෙනම්මා මේ පැලමඩුල්ලෙන් රුවිනා කතා කරන්නේ රුවිනා කොහමද වාර අපි නම් ඉතින් සැපෙන් සනින්ින් ඉන්නවා හරි ඉතින් ඔන්න රුවිනා අවස්ථාව තියෙනවා අපේ මැනිකෙත් එක්ක කතා කරන්න යොහානි නංගි hello ඔයාගේ සින්දුවට අපේ පුතා හරි කැමති නිතරම අහන සින්දුව thank you මං හිතන්නේ ලොකු අයට වඩා පොඩි අයට තමයි වඩා ජනප්‍රිය වෙලා තියෙන්නේ නංගිය වගේම ඔයාගේ අනාගතයට මම ගොඩාක් සුබ පතනවා ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනි ඔයා කොච්චර ලෝක ජනප්‍රිය වුණත් අපේ සිංහලකම අපේ භාෂාව හොඳට ඔයා කතා කරනවා ඒ දේ තියාගෙන ඉන්නවා ඒක ඉතිරියටත් අපේකම තියාගන්න කියලා මම ඔයාගෙන් ලොකු ඉල්ලීමක් කරනවා හරිම සන්තෝසයි thank you ඒ වගේම තව හොඳ නිර්මාණ කරලා ඔයා ලෝකෙ තවත් ජනප්‍රිය වෙලා අපේ රටට ලොකු කීර්තියක් ගේන්න කියලා මම එයාගෙන් ඉල්ලනවා ඔයාගේ අනාගතයට බොහෝම සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා නංගි බොහොම ස්තුති කතා කරන්න අවස්ථාව දුන්නට හරි ගොඩක් සුබ දවසක් රුවිනා තවත් දවසක අපිට කතා කරන්න හරි තව ගොඩක් ප්‍රශ්න තියෙනවා අහන්න යෝහානි ප්‍රශ්න ගොඩක් තියෙන ඇත්තටම යෝහානි සුව පහසු ලේසි පහසු ගමනක් නෙමෙයිනවා එන්නේ අනිවාර්යයෙන්ම ආරම්භයේ දුෂ්කර වෙන්නේ නැති අභියෝග බාධා ගොඩාක් ඇති වෙන්නේ නැති මිනිසුන්ගෙන් විවිධ කතා විවිධ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැති මේ දේවල් කොහොමද දරාගන්නේ මොන වගේ ශක්තියක් එක්ක දෙන්නේ කවුද වාගේ ළඟ හිටියේ අපි මේ දේවල් පොඩ්ඩක් බෙදාගමු ඔව් කතා නම් ගොඩක් හැදෙන ඕගලන් දෙකලත් ඇති මේගලන් දෙකලත් තියෙනවා ඕගලන් දෙකත් ඇති එහෙම ඔව් කතා නම් ගොඩක් හැදෙනවා තාම හැදෙනවා
ඉස්සරහටත් හැදේ කියලා බලාපොරොත්තු වෙනවා. මේ දේවල් දරාගෙන කොහොමද ඉස්සරහට යන්නේ? වැටෙන්නේ නැතුව. ඉස්සර නම් මම පොඩ්ඩක් වැටුණා. වැටුනේ නැහැ කියන්න බෑ. මුල්වදී ඕන කෙනෙක්ට එහෙම දැනෙනවා නේද? ඔව්. පටන් ගත්ත කාලේ. එතකොට එතකොට මම බැලුවා දැන් මම මොකද්ද කරන්න ඕනේ කියලා. කරන්න පුළුවන් සින්දු කියන එක නාත්තන එක. එච්චරයි කරන්න පුළුවන් කම තිබ්බේ. එහෙම හිතනවා නා. ඉතින් මම ඒක කරන එක ගොම් වැඩක් කියලා හිතුණා. ඉතින් දිගටම ඒක ඒක නිසා මේ අපේ අපේ කණ්ඩායමත් එක්ක ඉදිරියට ගියා. ඉතින් ඕන ලස්සන වැඩක් කරද්දී ඕන දෙයක් සාර්ථක වෙද්දී ඔය වගේ දේවල් ආවේ නැත්තම් සහපැතුම් ජීවිතේට අත්දැකීමක් නැති වෙනවා. අනිවාර්යයෙන්ම අලුත් දෙයක් කවුරුත් නොකරපු දෙයක් වෙනස් දෙයක් කරනකොට ඒක බාරගන්න ප්‍රමාණය මුලදී ටිකක් අඩු වෙනවා. ඒක විශ්වාස කරන ප්‍රමාණය ටිකක් අඩු වෙනවානේ. හැබැයි අර ඒ වගේ වැරදි අව탁සේරු කිරීම ඉස්සරහ ගමන නවත්තන්න හොඳ නැහැ. අනිවාර්යයෙන්ම ඉතින් ඔන්න අපේ කෝල ඉල්ලුවන අපේ යෝහානිගේ සින්දුව එයාගේ කටහඬින් ඇහුවා. ඒ වගේම තමයි දැන් අපි ඔරිජිනල් එක බලන්නත් ලෑස්ති. සින්දු. මේ වෙනකොට ගොඩාක් අය ආදරය කරන ගීතයක් බවට පත් වෙලා. යෝහානි සිද්ද චිත්‍රපටයේ බෙරිය මේ ගීතේ ගායනා කරන ආරාධනාව ලැබෙන්නේ කොහොමද අපි මේ ගීතේ පසුබිම ගැන පොඩ්ඩක් කතා කරමු. ආ කොහොමද හම්බුනේ? පොඩි ආරාධනා ගොඩක් ඉඳන් මතක නැති වෙනවානේ. නෑ මේක හම්බුනේ මට අපේ මගේ එහෙ මැනේජ් කරලා තියෙන ටීම් එකත් එක්ක. මේ සිද්දත් මූවි එක එන්න කලින් තමයි මේ ආරාධනාව ලැබුණේ. දවස් දෙකකින් රෙකෝඩින් එකයි වීඩියෝ එකයි කරලා එවන්න කිව්වා. දවස් දෙකකින්? දෙකකින්. එතකොට මම සිංදු දන්නෙත් නැහැ, අහලත් නැහැ. මගේ කී එක හොයාගෙනත් නැහැ. මොන හැබැයි චැලෙන්ජර්ස් වලට ෆේස් කරන්න ගොඩාක් කැමති කෙනෙක්නේ. දෙපාරක් හිතන්නේ නැහැ නේද? ඒක නම් දෙපාරක් හිතුවා. දෙපාරක් හිතුවා. ඒක ලේසි චැලෙන්ජ් එකක් නෙමෙයි නිසා. මොකද ඒක හරියට මං හින්දි කිව්වේ නැත්නම් ඒකටත් ප්‍රශ්න එන නිසා. ඒ කියන්නේ ඒක අගෞරවයක් වගේ දැනෙන්න පුළුවන්. ඉතින් ඒක හරියටම මම වාහනේ පාක් කරලා මට එහෙන් කෝල් එක එනකොට මම ඩ්‍රයිව් කරනවා. ඉතින් වාහනේ පාක් කරලා මුළු සින්දුවම ලිව්වා. තේරුම දෙක්ක වචනයි ඔක්කොමයි ලිව්වා. ඒ සිංහලෙනු ඉංග්‍රීසිලෙනු. ඒ නිසා අර වැරදි අදුපාඩු ටිකත් හදාගෙන අර ලබන අවුරුද්ද අපිට අහන්න ලැබෙන ගීතය අහන්න පුළුවන් කමක් ලැබෙයිනේ. මත් ප්‍රාර්ථනා කරනවා. නෑ එහෙම පුළුවන් අනිවාර්යයෙන්ම පුළුවන් නේද යෝහානි කියන්නේ ඉතින් ආයේ ලෝකෙම ජයග්‍රහණය කරපු යෝහානිට ඕක මොකක්ද නේද ආයේ අහන්න දෙයක් නෑ අනිවාර්යයෙන්ම ඉතින් ඉන්දියාවේ ආදරේ දිනා ගන්නවා කියන්නේ විශේෂ දෙයක් නේ අපේ රටේ විතරක් නෙමෙයි ඉතින් භාෂාව තාම අලුත් උච්චාරණය තාම අපහසු වෙන්න පුළුවන් හැබැයි කිසිම අඩුවක් නැතුව ඉන්දියාවේ ජනතාවගේ ආදරේ දිනා ගන්න ඇයට අවස්ථාව ලැබෙනවා නේ ඒක නේද අපි සිංගල් සින්දුවක් කියද්දිත් කොච්චර මේ වරද්ද ගන්නවද එන්නේ ඒක තමයි දෙපාරක් හිතුවේ දෙපාරක් හිතන්නේ නැතුව හින්දි ගීතක් ගායනා කරන්න පුළුවන් කාලයක් ඉක්මනට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම තමයි මේ විශේෂයෙන්ම අහන්න තියෙන්නේ දැන් මේ පහුගිය දවස් ටිකේ දැන් ආගේ subscribers ලා ටික වැඩි වුණානේ ඒ දිගටම ඇටි වෙද්දී මේ අපිට අපි දැක්ක post එක 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 තැන් වලින් යනවා මේ අපි AR රහුමා අදරණීය ගායන ශිල්පියත් එක්ක මේ පොඩි සංසන්දනය කිරීමක්. ඉතින් අපි කැමති යෝහානිගේ අදහස සජීවීව දැනගන්න මේක නිවැරදිද? වැරදිද? කොහොමද ඔයාලට දැනෙන්නේ? ඒක ඇත්තරම කියනවා නම් හරිම වැරදි කම්පැරිසන් එකක්. එහෙම මට කම්පයර් කරන්න කොහෙත්ම බෑ. එයාරම කියන්නේ මියුසික් වල එයා ලෙජන් කෙනෙක්. ඒක නිකන් අර අර views compare කරනවා වගේ ඒක කිසිම අදාළත්වයක් නැහැ. ඒකට මම මට සමා වෙන්න. එහෙම මම දැක්ක post අදලා තියෙනවා. ඒ වෙනුවෙන් මම සමාව ගන්නවා. එයා දැක්කෙත් දන්නේ නැහැ. උනාට ඒක හරිය වැරදි දෙයක් මම කියන්නේ. මේ එහෙම ගණන් වලින් එහෙම කියන්නේ නැහැ. අවුතේ අනිවාර්යම ක්ලැප් එකක් දෙන්න ඕනේ මොකද මේ නිහතමානීත්වය යෝහානි ඔයාගේ වගේ තමයි ඒක තමයි අපි දැකපු දේ. මේ නිහතමානීත්වය අනිවාර්යම දකින්න ඕනේ. මේ නිහතමානීත්වය වගේම අපේ කමට තියෙන ආදරය මේ දේවල් එක තමයි පැවැත්මක් ගමනක් තියෙන්නේ අනිවාර්යම කලාකරයෙකුට. ඉතින් අපිට දුරකථනයෙන් ඉන්නවා තවත් යාළුවෙක්. Good morning. Good morning. Good morning. කවුද මේ නම කියන්නකො? මම මාතරින් සුගත්. සුගත් මහත්මයා. ඉතින් කොහොමද ජීවිතේ? හොඳයි මම මේ යෝහානිට කතා කරන්න හැදුවේ ඇත්තටම යෝහානිගේ තියෙනවා සුන්දර සිනහාවක් ඇත්තටම ඒකම අමුතුම පැෂන් ටිකක් තමයි තියෙන්නේ ඒක හිතා ගන්නත් බෑ
ඉතින් ඇත්තටම ශ්‍රී ලංකා අනන්‍යතාවයත් රැකගෙන ඉදිරියට දිගු ගමනක් යන්න තමයි ප්‍රාර්ථනා කරන්නේ. බොහොම ස්තුතියි. ගොඩක් ස්තුතියි අපත් සමග සම්බන්ධුනත් මේ ෆැෂන් ගැන කතා කරපු වෙනම අහන්න ඕනි යෝහානි. මේ මොන විදිහේ ෆැෂන් එකකටද දැන් ඔයා එක විදිහම ෆැෂන් එකක්ද මේ වගේ ලයිෆ් එකට අරගෙන තියෙන්නේ? එහෙම නැහැ. මට ඇඩ්වයිස් කරන්න ආයෙත් දෙන්නෙක් තුනෙක් ඉන්නවා. ඉන්දියාව වල වෙනම එකක් තියෙන්නේ. මොකද ඒගොල්ලන් අඳින විදිහ වෙනස්. ඒගොල්ලන් ඇඩ්වයිස් දෙන විදිහ වෙනස්. මම කරන්නේ මම කැමති එක ඩිසයිනර් කෙනෙක්ට හරි කතා කරලා හරි අපි එක තැනකට එනවා මේක කරමු කියන්නේ. දැන් මේ කාර්යබහුලකමත් එක්ක දැන් ශරීරය ලස්සනට තියාගන්න ඕනේ, රූපේ හොඳින් තියාගන්න ඕනේ. දැන් මේ දේවල් වලට කාලය හොයාගන්නේ කොහොමද? මේ දවස්වල නම් කාලයක් ඇතේ කන්න දෙන්නේ නැහැ. ඒක හරිම වැරදි දෙයක්. ඕගලන් කරන්න එපා. පොඩ්ඩක් මේ දවස්වල නම් ඒක කරන්න බැරි වෙලා තියෙනවා. මොකද අර මං කිව්වා වගේ ඩුබයි ටුවර් එක යන්න තියෙන නිසා ඒ වැඩ ඔක්කොම එක දිගට දාගෙන තියෙන්නේ මේ දවස්වල. ඉතින් අපි යමු ඊළඟ සින්දුවට. බෑන්ඩ් එකේ සින්දුවක් තමයි ඊළඟට කියන්න හදන්නේ නේ? මොකද සින්දුව? ආ නෑ මගේ. ආ යොහාන්. මොකද්ද ගීතේ? ඕ මොකද්ද ගීතේ? ඉතින් ආදරේ. මේක moving on එකට කලින් දාපු සින්දුව. මගේ ඇල්බම් එකේ ආපු පළවෙනි සින්දුව. ඒකේ නම කෙල්ල, ඇල්බම් එකේ නම කෙල්ල. එන අවුරුද්ද තමයි පබ්ලිෂ් කරන්න ඉන්නේ. ඔන්න තවත් තින්ගයක්. ඉතින් මේකේ පළවෙනි සින්දුව. ඉතින් හරි, ඉතින් ඔන්න අපි යොහානි හට හරින්ම ඒ සජීවී බහන් සින්දුව. ඉතින් ආදරේ පතලා
බ්‍රේක් එකෙන් පස්සේ නැවතත් මියුසික් ඇට් 11. වෙලාව නම් ඉක්මනට ඉක්මනටම ගියා තේරුණේවත් නෑ නේද? ඉතින් ඔන්න ස්ථානයේ අන්තිම මිනිත්තු කිහිපයට ඇවිල්ලා ඉතින් තවත් වෙලාව තිබුණා නම් හොඳයි කියලා හිතනවා. හොඳයි කියලා හිතනවා. මම ඉවර වෙන කලින් මම අන්තිමට ක්ලැප් එකක් කරා. ඒකම බ්‍රේක් බ්‍රේක් ගියා. ක්ලැප් එක ගැව්වේ අපේ මේ ලුඩි කණ්ඩායම. ඇත්තම ලස්සනයි. ගොඩක් ලස්සනයි. ඒකට යොහානි වාගේ මැනිකේ මගේ හිතේ කවර් එක රිලීස් වෙනකොටම ගීතේ අපේ මියුසික් ඇට් 11 ප්ලේ ලිස්ට් එකට අපි එකතු කරගත්තා. ඒ වගේම අපේ ප්ලේ ලිස්ට් එකේ හැමතිස්සම යොහානිගේ සින්දු අපේ ප්ලේ ලිස්ට් එකට ඇඩ් කරගන්න අමතක කරේ නැහැ ඒ නිසා. යොහානිගේ ඔය මැනිකේ සින්දුව කියපු ගාම පහුවෙන්ද මම මියුසික් ඇට් 11 ප්ලේ කරා ඕන අමිතාබ් බත්ගේ කමෙන්ට් එක එන්න කලින්. අනිවාර්යෙන් ඉතින් ආස්වාදින රූපහරි මර්ජාලය කියන්නේ කවදත් කලාකරුවන්ට ශක්තියක් වෙන්න අත්ලක් වෙන්න දෙපාරක් හිතන්නේ නැති ආයතනයක්. ඉතින් ඒ වගේම නව පරපුරේ කියලා වෙනසක් නැහැ. එක සිතින් ඒ දෙන්න පුළුවන් උපරිම ශක්තිය දෙනවා අගේ කිරීම ලබා දෙනවානේ. ඉතින් යොහානි අද දවස ගැන අපි කතා කරන්න ඕනේ. ඔයාලට මොකද හිතෙන්නේ ස්වාධීන රූපහානි මාධ්‍යාලයේ මේ කරපු දේ ගැන අද මේ වැඩසටහන ගැන ඔයාලට මොකද දැනෙන්නේ? ගොඩක් ස්තුතියි මට කතා කරාට. ඒ වගේම පැය දෙකක් මෙතන අපි සින්දු කියපු එක ගැන සහ මගේ බෑන්ඩ් එක මෙතන මට ගේන්න පුළුවන් වෙන එක ලොකු විශේෂ අවස්ථාවක්. Thank you. අත්‍යවශ්‍ය දක්ෂ අක්කියා කොහට ඉන්නේ බය වෙන්න දෙයක් නැහැ. යොහානි වගේම යාළුව ටිකක් ගොඩක් දක්ෂයි. අනිවාර්යයෙන්ම ඉතින් නේද? ඉතින් යොහානි ජීවිතේ ඔයා ගොඩ දාගත්තු පුද්ගලෙක් විදිහට අලුතෙන් එන්න ඉන්නවා ගොඩක් අය නේද? අලුතෙන් මේ ෆීල්ඩ් එකට ඉන්න ළමයි ඉන්නවා ගොඩක් කට්ටිය එක එක දේ ප්‍රශ්නින්ද ඔළුව විකාර කරගෙන අවුල් වෙලා ඉන්නවා. ඉතින් ඔයාට හම්බෙච්ච ඒ අත්දැකීම එක්ක අපි දෙමු හොඳ අයිඩියා එකක් ඔයාගේ කටහඬින්ම ඒ කට්ටිය ඔළුව විකාර කරගෙන අවුල් ගන්න එපා. මොකද මේක يعني බාධා ඒ වගේම ඕන ඉන්ඩස්ට්‍රී එකක එනවා මියුසික් වල විතරක් නෙමෙයි ඕනම ගමනක් යනකොට එහෙම බාධා එනවා. ඉතින් ඒවා කොහොම හරි තමන්ට පුළුවන් විදිහට කොහොමද ඒක කියන්නේ බාධක මැඩගෙන ඉස්සරින් ඉදිරියට යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඒව ගණන් ගන්න එපා කියලා. අනිවාර්යෙන්ම නේද? ඉතින් ඔන්න අපි වැඩසටහනේ අවසානයට අවිල්ලා ඉන්න පමුදි. අනිවාර්යෙන්ම ඉතින් අපේ රටේ නම ජාත්‍යන්තරයට අරන් ගිය අපේ මැනික ඉතින් අපිට ලොකු ආඩම්බරයක් විශේෂයෙන් රූපවාහිනි මහගෙදරට පැමිණීම ගැන බෙහෙවෙමින් සුදිවන්ත වෙනවා යොහානි. ඒ වගේම අපේ ලුණු බෑන්ඩ් එක හතර දෙනාටම සසීරුම දෙනාට අපේ ස්තුතිවන්ත වෙනවා. අලුත් අත්දැකීමක් හරිම රසවත් අත්දැකීමක් අපිට ප්‍රේක්ෂකයත් එක්ක අපිට විඳ ගන්න අවස්ථාව ලබා දීම ගැන ඉතින් අපි ප්‍රෝග්‍රෑම් එකේ එන්ඩ් එකට ඇවිල්ලා තියෙන්නේ. මට නම් නටන්න ඕනේ දැන්. අනිවාර්යයෙන් මමත් බලාගෙන ඉඳපු සින්දුව නම් මේක තමයි පැතුම. මේක මම බලාගෙන හිටියේ. හරි ඉතින් ජීවිතයේ අභියෝග බාධක මේ හැමදේම එනවා. හැබැයි මේවත් එක්ක අපි ඉස්සරහට යන්න අනිවාර්යයෙන්ම පුළුවන් වෙන ඕනේ. එතන තමයි සාර්ථකත්වයේ තියෙන්නේ. එහෙම වුණොත් නම් තෝරු මෝරු මැද්දේ වුණත් පොකට් සයිස් හාල් මැස්සෙක් කියලා අදාළ නැහැ. අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න පුළුවන් දිනන්න පුළුවන් ජය ගන්න පුළුවන්. එහෙනම් හැමෝම පරිස්සමෙන් සතුටින් ජීවිතේ විඳින්න ජීවිතේ දකින්න අලුත් දේ හිතන්න අලුත් දේ කල්පනා කරන්න ලෝකය දිනන්න උත්සාහ කරන්න. එහෙනම් මියුසික් ඇට් 11 විශේෂ වැඩසටහනෙන් අපි සමුගෙන යන සූදානම් වෙන්නේ යන්න කලින් ලස්සන සින්දුවක් තියෙනවා නටන්න එකතු වෙන්න. ගෙදරින් ඕගොල්ලෝත් අපි අනිත් දෙන්නටත් කතා කරන්න අනිවාර්යයෙන්ම අපි ඒ දෙන්නට විශේෂ පිස්තු බෑන්ඩ් එකේ හය දෙනා අනිවාර්යයෙන්ම. ඔව් හරි. ඒ වගේම බෑන්ඩ් එකේ කල්පනාකරු විදිහට වැඩ කරන දිලංජන සේවරත්න ඒ වුණත් විශේෂ ස්තුතියි. අනිවාර්යයෙන්ම ඔහුවත් මේ මොහොතේ ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම යොහාන්ගේ පිටිපස්සේ ලොකු ශක්තියක් වෙලා ඔහුත් හිටියා. හරි. ඒ හැම කෙනෙක්ටම ස්තුති කරමින් අපි වැඩසටහනෙන් සමුගෙන යන්න හදන්නේ මේ ලස්සන සින්දුවත් එක්ක මේ මියුසික් කැට් 11. තිස්සේ දැකපු හීන හැබෑ වෙලා පෙර දිනකට වෙදිකාවේ වැඩ දැම්මට දැන් තොරු මොරු මැද්දේ වැලිලා හරි හරියට සින්දු කියන හුරු බූටි හාල් මැස්ස මං. කලක් තිස්සේ දැකපු හීන හැබෑ වෙලා පෙර දිනකට වෙදිකාවේ වැඩ දැම්මට දැන් තොරු මොරු මැද්දේ වැටිලා හරි හරියට සින්දු කියන පොකට් සයිස් හාල් මැස්ස මං. Viole, viole, tallet, vai la viole, capirigna raga, tale,
නටමු සිඤ්ඤෝරේ 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 තාලෙට නටමු සිඤ්ඤෝරේ අපි නටමු බයිලා බයිලා වියෝලේ ලෝකේ වටේ ට්‍රැවල් කරලා ඩිග්‍රියකුත් ගහලා හිටන් ලංකාවට ගොඩ බැස්සේ මං මෑෂප් රැප් කෙරුවට විසිල් එකක් ගැහුවට අපේ කමෙන්ට් ගරු කරනවා මං ලෝකේ වටේ ට්‍රැවල් කරලා ඩිග්‍රියකුත් ගහලා හිටන් ලංකාවට ගොඩ බැස්සේ මං මෑෂප් රැප් කෙරුවට විසිල් එකක් ගැහුවට අපේ කමෙන්ට් ගරු කරනවා මං Viole viole talete vaila viole capirignara che tale velete natmo signore 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 talete natmo signore appinatmo vaila vaila viole 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 talete vaila viole capirignara che tale velete natmo signore 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 talete natmo signore appinatmo vaila vaila viole